ട്യൂഷൻ പന്തി ആണ് വലിയ കൗത് ശിശു അഭിത് അഭി ശിശു അഭിതാണ് ശിശു അഭി ശിശു ഗുരു ഒരു തുന്തനാകെ അത് അഭി ശിശു എന്തെങ്കിലും സുപ്പുൻ ഓ വേണം പറഞ്ഞ ആലുവ സുപ്പുൻ ജയസിംഗ് എന്തെങ്കിലും ലങ്കാവെ ഇംഗ്ലീഷ് അധ്യാപന സംബന്ധം മനോദ് കരപ്പു വിപ്ലവ് ഓയാ ඉස්සෙල්ලාම ඉතින් කියන්නේ විප්ලව කියලා එනේ උන් ටිකට ඉතින් උගන්වපු එක තමයි පළවෙනිම දේ. ඒ ඇරෙන්න මේ වැඩි පටන් ගන්නකොට මේ වෙන දෙයක් කියන්නත් ඕ. ඒ තමයි දැන් අපි මේ ටියුෂන් නේ. දැන් මේ ප්‍රසාද්. ඔව්. එතකොට ප්‍රසාද් ප්‍රසාද් සිරිවර්ධන. ප්‍රසාද් සිරිවර්ධන. එතකොට මේ භෞතික විද්‍යාව උගන්වනවා. එතකොට එයා දැන් ගම්පහක් පන්ති කරනවා ඔය. බණ්ඩාරලත් කරනවා. මම රත්නපුර කොළඹ ওই ටිකේ එක. සංජීව ධර්මවර්ධන කියන්නේ එයත් කොළඹ පන්ති කරන්නේ භෞතික විද්‍යාව ඉංග්‍රීසි මාධ්‍ය. දැන් මේ තුන අපි කොච්චර හිතවත් වුණත් මේ අපිට එහෙම හම්බෙන්න වෙලාවක් නැහැ. මේ එකතු කිරීමම වටිනවා මේ ලොකු විප්ලවයක් කියලා කිව්වේ ඒකයි වැඩි පටන් ගන්න කලින් මම අත්හැරලා දාලා ඉතින් දවසක් හොයාගන්න බෑනේ. ඔව් මේ ඇත්තටම මේ සංජීව මේ එහෙම ලොකු ඉල්ලුමක් තියෙනවානේ ටියුෂන් එකට. ඔව් ඔව් ටියුෂන් වලට මම කියන විශේෂ මොකක් වුණත් අනිවාර්යයෙන් අඩුම ඉල්ලුම තියෙන්නේ මොකටද? ඔය ප්‍රසාද් සාමාන්‍ය ඔයගොල්ලෝ දන්න විදියට විෂයන්ගේ. එහෙම එකක් නැහැ. එහෙම එකක් නැහැ. මේ විෂය ළමයි කරන ප්‍රමාණය අනුව තමයි වෙනස් වෙන්නේ දැන්. එක එක පැතිවල ආර්ට් සබ්ජෙක්ට් නම් කරන අඩු පැති තියෙනවානේ. ඔව්. සයන්ස් සබ්ජෙක්ට් වල නම් එහෙම ඉතින් අඩු නැහැ. දැන් සෙපලයි මෙහෙමයි. ලෙවල්ස් වලදී මචං සමස්ත පාසල් යන ඔක්කොම ළමයි ටිකම වගේ ටියුෂන් කරනවා දැන් ප්‍රතිශතාත්මකව ගත්තොත්. සයන්ස් සබ්ජෙක්ට් වල නම් 90%කටත් වැඩි තමයි ඉතින් කරනවානේ. නොකර නැනේ නෑම තමයි ඉතින්. ආ. නොකරත් ආර්ථික ප්‍රශ්නයක් හින්දා මිසක් ආර්ථික ප්‍රශ්න නිසාම නම් නෙමෙයි ඔය ආර්ථික ප්‍රශ්න ට්‍රික අඩිලනවනේ. ආ. එළම ඉල්ලනවා. ඔව් නොකර නයි කොහොමද වර්ධනය? විභාගේ අත අරිනවා. ආ. ඒක ඕන්නේ නෑ වගේ රස්තියාදුව මගේ මැදිදි අත ඇරෙන කෙනෙක් හැර. නැත්තම් මම හිතන්නේ ඔක්කොම යනවා පන්ති. නෑනේ. මොකද සංජීව කියන්නේ? නෑ මම ඇත්තටම කියන්නේ දැන් මේ ප්‍රසාද් කියපු කාරණේ කියන්නේ එකක් දැන් ලංකාවේ සමහර දැන් දුරපලාත්වල ගත්තාම කොළඹින් පිට නාගරික නොවන පළාත්වල ගත්තාම තියෙන දේ තමයි ආර්ට් සබ්ජෙක්ට්ස් වලට සහ කොමර්ස් සබ්ජෙක්ට්ස් වලට තියෙන ඩිමාන්ඩ් එක වැඩි ප්‍රමාණය වැඩි නිසා. නමුත් කොළඹ සහ නාගරික ප්‍රදේශවල ගත්තාම වෙන්නේ ඒක අනිත් පැත්ත. දැන් සමහර කොළඹ ඉස්කෝලවල මම දන්නවා කෘෂිකර්මයේ විෂය නැහැ. කොළඹ පාසල් ඉතාම පොඩි ප්‍රමාණයකට තමයි කෘෂිකර්මයේ තියෙන්නේ. ඉතින් කෘෂිකර්මයේ නැති වෙහින්දාම කොළඹ කෘෂිකර්මයට ගුරුවරයෙක් හොයාගන්න බැහැ. නමුත් පිටපලාත්තලට ගියාම ඔක අනිත් පැත්ත. පිටපලාත්තල භෞතික විද්‍යාව වගේ විෂයන් සමහර පැති තිනවා ප්‍රදේශ තිනවා ගුරුවරයෙක් ඇත්තෙම නැහැ. මොකද පාසල්වල විද්‍යා විෂය ධාරාව නැහැ. එහෙම එකක් මිසක් අය එහෙම නැතුව මේ මොකද වැඩි ඩිමාන්ඩ් එක තියෙන්නේ කියලා සබ්ජෙක්ට් එකක් නැහැ. ඒක ප්‍රදේශෙත් එක්ක පොඩ්ඩක් එහෙම. ආ ඒ පළාත අනු වෙනස් වෙනවා. ඒ පළාතවල තියෙන පාසල්වල තියෙන පහසුකම් ප්‍රමාණය මත අර ලංකාවේ පාසල් 900ක විතරයිනේ තියෙන්නේ විද්‍යා විෂය. 10000ක් තියෙන පාසල් ප්‍රමාණයක් තියෙනවා 900ක විතරයි විද්‍යා විෂය. 900ක විතරයි. 900ක විතරයි විද්‍යා විෂය තියෙන උසස් පෙළ. ආ. ඒකත් එක්කලා ප්‍රසාද් මම අපි කරන කණ්ඩායම අඩුයි. ඉංග්‍රීසියෙන් කරන පාසල් ප්‍රමාණය තියෙන්නේ 170යි. හ්ම්. උසස් පෙළ ආසන්න වශයෙන්. හ්ම්. මම කියන්නේ මට මතක සංඛ්‍යාලය එකන දැන් මේ අද ඊයේ බලලා ආපු එකක් නෙමෙයි ඉතින්. ඒ නිකන් මේ කිව්වේ. ඔව්. ඉතින් අර ඒකත් එක්කලා මේ ඉංග්‍රීසි මාධ්‍යයට වගේ ඒවා තියෙන්නේම කොළඹ තදාසන්න සාදෙන් ඔය හයිවේ හැදිලා ඒ වගේ වෙලා ඉඳලා දුරපලත්වල ළමයිත් මෙහෙනවා. නමුත් ඔය කොරෝනා වලින් පස්සේ ආයි පොඩි 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 විචලනයක් වුණා. ඒ ඇරෙන්න පොදුවේ ගත්තාම කොළඹම ආසෙත පාසල් තමයි. ඒකනේ මේ සුපුන්ගේ විශේෂය ඉතින් ඉංග්‍රීසි ඉගෙන ගන්න කවුරුත් උනන්දු වෙන්නේ. ඒක තමයි ඊළඟට මම කියන්නේ තියෙන්නේ. එහෙම නැහැ. එහෙම නැහැ. එහෙම නැහැ. ඒක තමයි අඩුම කියලා සාමාන්‍යයෙන් කියන්න පුළුවන්. දැන් ඉංග්‍රීසිනේ. ඔව්. මම ඒකට සම්බන්ධ වෙන එකක් කියන්න. ඉංග්‍රීසි ළමයි පන්තියේ නැත්තේ ඉංග්‍රීසි සර්ලා විසින්ම ඒකට ඇති කරපු හානිය. ආ. හරි. හරි. ළමයට විශ්වාසය නැති කළා ඉංග්‍රීසි විෂය ගැන. දැන් තමයි ආපෝසරයක් වුණ ආයේ හැදිලා දැන් ඉන්න ගුරුරු ආයෙ ටිකක් හැදිලා වුණ දැන් ආයෙ ළමයි ටිකක් ඉන්න පන්ති ටිකක් තියෙනවා. එක වෙලාවකදී ඕක වැටුණා බිමටම. දැන් පන්ති යන්නෙම නෑ කියන දැන් ඉංග්‍රීසි. මොකද්ද හේතුව? හේතුව ගුරුවරු, ඒ කියන්නේ මේ වෙලාවේදී මේ වෙලාවේ ළමයින්ගේ විශ්වාසය දිනාගත්ත ගුරුවරු මේ වැඩේ හරියට කරේ නෑ. ඉගෙනුවේ නෑ හරියට. ඉගෙනුවේ නෑ. ඉගෙනුවේ නැති හේතුව මොකද්ද සුපුන්? ඉගෙනුවේ නැති කියන්නේ දැන් ඔය කාරණා දෙකක් තියෙනවා. දැන් ස්පෝකන් ඉංග්‍රීසි කියලා වෙනම එකක් තියෙනවා. දැන් මම කරනවා A level වලට exam එකට. එතකොට දැන් spoken english ඉතින් මං කියන්න ඕනේ නේ Facebook බැලුවාම මාස 3කින් පුළුවන් කරනවා. ඔව් ඔව් මාස 3යි. නැත්නම් සති දෙකෙනුත් තියෙනවා. සති දෙකෙනුත් තියෙනවා. ඒක පහුගිය දවස්වල තියෙනවා එක දවසෙම.
ඉහිම භාෂාවක් පුළුවන් නම් දැන් ඒතර උපාදි කරන්න ඕනෙත් නැහැ. අවුරුදු 4ක් තිස්සේ ඉගෙන ගන්න ඕනේ නැහැ. ඉතින් එතකොට එනේ එන ළමයට බෑ. ඒක එකක්. දෙක තමයි අවුරුද්දක් උගන්වන්න සමහර ලාට කෙනෙක් ළඟ දේවල් නැති වෙන. උගන්වන්න ඉගෙන ගන්න නෙමෙයි විභාගෙට යන්න. ඉතින් එතකොට මොකක් හරි එහෙම මෙහෙන් ගහපු කාලයක් තිබුණා මේක. ගෝඨාභය ගිහිල්ලා පිටපලාතක අපි එකට ප්‍රෝග්‍රෑම් එකක් කරා. අපි කරේ අපිත් අම්පාර ගිහිල්ලා එන ගමන් හරි ඉස්කෝලයක් ළඟ ඉඳන් අපි ප්‍රෝග්‍රෑම් එකක් කළා. මොකද මේ එයා කිව්වා හරි ඔයා ඉංග්‍රීසියෙන් අහන්නකො ප්‍රශ්න කිව්වා. ඔව් ඔව් මතකයි. දැන් උතනදී මම එතන කියන්නේ මේ ඉංග්‍රීසි උගන්න ගුරුවරයාට නිකන් සුද්දෙක් වගේ ඉංග්‍රීසි කතා කරන්නම පුළුවන් වෙන්න ඕනේ නැහැ. හැබැයි අර කිව්ව විදිහට ප්‍රශ්න අහන්න පුළුවන් වෙන්න ඕනේ. ඔව්. හැබැයි එහෙම චතුරව ඉංග්‍රීසි නිකන් අපි හිතමු සංගක්කාර වගේ ඉංග්‍රීසි කතා කරන්න ඕනේ නැහැ කියන එක තමයි මම කියන්නේ. ඒ කියන්නේ ඒක නෙමෙයි එයාගේ වැඩේ. එයාගේ වැඩේ ඒ දැනුම දෙන එක. ඔව්. ස්පෝකන් ඉංග්‍රීසි කරන එකට පුළුවන් වෙන්න ඕනේ. පුළුවන් වෙන්න ඕනේ. දැන් ඔය කියන්නේ ග්‍රාමීය පාසලක ගුරුවරයෙක් නෙමෙයි මේ කියන්නේ ළමයි දාස් ගානක් කෙන පූජනීය ගුරුවරයෙක් ගැන මේ කියන්නේ. ආහා. ගුරුවරයෙක් කියලා කියනත් දැන් පොදුවේ ගුරුවරු ඒ කියන්නේ මේ මේ ඉලක්කම් ටික ප්‍රමාණය වැඩි කරගන්න අර කෝස් එකත් බලපාන්න දෙන නේද? ඔගේ කාලේ අර මුදලක් අරගෙන මාස 3 කෝස් එක. මාස 3 කෝස් එක. කඳවුරු කියලා. අන්න හරියට. ඒ වගේ ඒකත් බලපෑව ළමයාව නවත්වාගෙන. ඔව්. ඒගොල්ලන්ට උදේ නැගිට වෙලේ ඉඳන් මේ ඒ ඔක්කොම ඉංග්‍රීසියෙන් කතා කරන්න කියලා. දැන් මෙහෙමයි දෙපළයි දැන් දැන් අපේ වයසත් එක්ක ගත්තොත් අපි ඒ ලෙවල් ගිය වයස තියෙන්නේ ඔය කාලේනි 10 පන්ති පටන් ගත්තේ ඒක ඉංග්‍රීසි පන්ති. එහෙම පුළුවන් වුණා නම් අපිට අද කාලේ යන්න බෑ ඉංග්‍රීසි විතර කතා කරන වෙන තැනකක් ඉන්න. එහෙමනේ 10 පන්ති. ළමයි 10 පන්ති. ඒ කාලේ තමයි ඔය ප්‍රසිද්ධ නම් ටිකක් එක්ක ඔය 2000න් පස්සේ නෙගලාවේ. ඉතින් ඒ ටික හරියට වුණා නම් අපිට අද බස් කොන්සස්තරත් ඉංග්‍රීසියෙන් මේ පාවිච්චි කරන්න ගුරුවරයා දැනගන්න එක ඉස්සෙල්ලම යාළඟ තියෙන්න ඕන එකක්. ඒ ටූල් එකන්නේ. මේ ඔයා මම දන්නේ නැද්ද කියලා. මොකද්ද? ඇයි හරි සල් එක තේරුණා කියලා. ඔච්චර. ඊයේ වගේ ඉතින් දේවල් සමහරක් අර කතාවක් කිව්ව නේද? කියන්නේ ළමයින් ඔය අයියේ දානවනේ ගිහිල්ලා ඉස්කෝලේ ඉංග්‍රීසි උගන්නන්න පන්ති වලට. මම යෝජනා කරේ ඉංග්‍රීසි බැරි උගන්න ඉංග්‍රීසි කතා කරගන්න බැරි ගුරුවරුන්ම මේ ස්පෝකන් ඉංග්‍රීසි කරන්නේ. දන්න කියලා යාළුවෙක් කල න්‍යායයක හරි එක්කන් යන්නේ ඉංග්‍රීසි පුළුවන් අර මනුස්සයා ඉස්සෙල්ලා ඉංග්‍රීසි පුළුවන් දෙලා චෙක් කරන්න කියලා. ළමයා වෙතෙන්ට බාර දෙන්න කලින් නේ. ඔව්. මේ වගේ සිද්ධියක් ටිකක් ආදි කාලේ සිද්ධ වුණා. ඔව්. සංජීවතුන් දැන් මම පන්ති පටන් ගන්නවා. හ්ම්. ඒකට ඉතින් අපේ අරමුණ මේ දැන් ලොකුවට ඉස්සරහට යන්නනේ මේවනේ. හ්ම්. ඒ කාලේ ප්‍රසිද්ධ ගුරුවරයෙක් නම්ගම් නැතුව කතා. හ්ම්. අපේ අවුරුදු 20-25 විතර වයස මම. ඔව් ඒ වගේ. සංජීවතුන් පන්ති පටන් ගත්තා. මට ඇවිල්ලා කියනවා දැන් කන්ජු ඉංග්‍රීසි මීඩියම් ෆිසික් නේ. එයා කතා කරන්න පුළුවන් ඉංග්‍රීසියෙන්. හ්ම්. සුපුන් බය වෙන්න එපා. මට අර ගුරුවරයා හම්බුණා. මම මිනිහත් එක්ක ඉංග්‍රීසියෙන් කතා කරන්න උට බෑ. ඒ නිසා ඔබ බය නැතුව පන්ති කරන් බලන්න උඹට වැඩි හරියයි. මේ මේ උදාහරණ තියෙනවා නේද? නෑ ඔක වෙලා තියෙන්නේ මේ දැන් ලංකාවේ හුඟක් මේ ප්‍රසාද් මේ ඒ කියන්නේ වැරද්දුවොත් දන්න අය අඩු කාලයක් තිබුණා. ඒ වුණාට දැන් එහෙම නෑ. ඉතින් දැන් ඉස්සර පරිවර්තන තිබුණා එහෙම. ඒ ඉතාලම විසුණුකාරී දේවල් තිබුණානේ පරිවර්තනවල. උදරම වරද්දලා තිබුණා. ඉතින් ඒවට වග කියන්නේ නැහැ කවුරුත්. දැන් මනෝ විශ්ලේෂණය කියලා කාලයක් අර කණ්ඩායමක් කළා පරිවර්තනය කරපුව භාගයට භාගයක් වැරදි. ඔව්. يعني ඒවා වැරදි කියලා කියන්නේ ඒ අදහස එළියට එන්නෙම නැහැ. හානි කරයි. ඒකේ අදහස. ඉතින් මම අර කිව්වේ එකක් ඉස්සෙල්ලා ඩේමයා කියන එකට දවල් වෙලඹ කියලා කිව්වා කියලා. ඉතින් ඔහොම ඒවා ගොඩක් තියෙනවා. ඒ කියන්නේ කිව්වට පොතත් අච්චු ගන්නවා අන්තිමට පබ්ලිෂර් දන්නෙත් නැහැ, ප්‍රූෆ් බලපු මිනිහා දන්නෙත් නැහැ, පාස් කරපු මිනිහා දන්නෙත් නැහැ, කියවන මිනිහු දන්නෙත් නැති වුනහම ඉතින් කොහමද ඔරිජිනල් එක මේනේ මේකනේ කියවන්නේ. ඔව්. ඉතින් ඒ වගේ ගොඩක් වැරදි තිබුණා. හැබැයි දැන් එහෙම බෑ. මට හිතෙන විදිහට. ඒක නෑ. ඔතනදී මම හිතන්නේ නෑ.
අපි ඇත්තටම අපි කියන්නේ නැහැ ඉංග්‍රීසි භාෂාව නිවැරදිව කතා කරනවා කියලා එකක් නැහෙනේ. නෑ භාෂාවක් නිවැරදිව කතා කරන්න බෑනේ. ඔව්. දැන් භාෂාවක් නිවැරදිව කතා කරනවා කියලා එකක් ඉන්නේ විදියක් නෑ. නිවැරදිව කතා කරන්නේ සජිත් වගේ. ඒ ඒක නිවැරදිද කියලා හොයාගන්න අමාරුයි නේ අපි. නිවැරදිව කතා කරනවා කියලා එකක් නැහැ නේද? ඒක කතා කරන්න ඕනි. දැන් අර ඉස්සෙල්ල සිද්ධියෙදිත් මට තිබිච්ච දේ තමයි. දැන් කතා කරාම මනුස්සය වැරදියට හරි කතා කරන්න බෑ. ඔව්. දැන් අපි බය අපේ භාෂාව නෙවෙයි නේ මේක. ඒතකොට වරදින්න බය වෙන්නේ නැහැ නේද? දැන් මම කතා කරන ඉංග්‍රීසි 100% හරිද කියලා මං කාගෙන්ද අහන්නේ? එහෙම අහන්න කෙනෙක් නැහැ නේ. ඒ මගේ භාෂාව කියලා කියන්නේ එහෙම නේ. භාෂාවක් කියන්නේ ඉංග්‍රීසියෙන් කතා කරපින්ද නැත්නම් මේක ඒ විතර කතා වෙනවනේ අපි ඉවර කරන්න නම් වැඩි මේක ඉංග්‍රීසි ගැන කියලා ඉංග්‍රීසියෙන් කතා කරන්නේ අපි ෆිසික්ස් දන්නේ නැහැ ෆිසික්ස් කර කතා කරන්නේ එමියා ෆිසික්ස් වල මම කතාවක් කිව්වා මම මතක් කරා ඕවා නම් කියන්නේ බා අර සිකා කිව්වා වගේ නේ ඉංග්‍රීසි නම් ඉරි දෙයක් බෑ අයියෝ හරි ඉතින් ඔයගොල්ලෝ ඔක්කොම ජය වේවා අපි මමිත් එනකන් ඉන්නේ මමිත් ආපහු සින්දුවක් අහමු මේ ජය මාසා එහෙනම් ඔයගලන්ගේ මේ පන්ති වලට තව තව දරුවෝ ඇවිල්ලා ඉතින් ඒ දරුවන්ටත් හොඳක් වෙලා නේද ඔව් ඔගලන්ටත් ජය වෙලා මේ ටියුෂන් ඈ ඉතින් ඉවරම කරන්න නම් වැඩේ එතකොට ඒකයි අපි ඔය ගෙවල් වලට වේද දිනාපුවම බොන්න මේ මේසුර තියලා හොඳ වෙනකන් ඉන්නවනේ බොන්න නෑනේ මේසුර තියලා ඉන්නවනේ මේ දිනවල මේසුර තියලා ඉන්න හොඳ වෙනකන් බොන්න නෑනේ ඒ වගේ පන්තියට ආපු ගමන් කියනවා මම මේ මම මයික් එක දෙනවා ළමයින්ට කතා කරන්න පන්තිය ඇතුලේ ඊට කලින් මම පොඩි තර්ජනයක් දානවා පන්තිය ඇතුලේ ආපු දවසේ hina wenna ba. Langa eka hina unoth udaw karanna. Sorry me langa eka waladduwoth udaw karanna. Hina wenna ba hina unoth e mohothe lona panthi. Ekata hethu me api baya okata ne. Baya. Oka arida athariyata passe mic ekak dunnahama waladda waladda kiyunu hari shock ahang inne. Kiyana kiyana. Eka asawa. Eka hita passe yage katahandi yage mic ekin ehenona ara loku hole ekige buffers wala. Mara vishwasayak ethena mata poddak hari puluwa. ඔය ටික තමයි ඉතින් ඔයා ඉවර කරන්න ගියාට මට මතක් වුණා මේ තව එකක් මරුව මම අද දැක්කා අර පිරමිඩ් හාදයක් දැන් මේ ලෙඩක් දාගෙන තියෙනවානේ පිරමිඩ් ආයතනය ඔව් අර මගුලක් ඒකේ මේ මොකක් වගේ පොර ලොකු සීට් එකක වාඩිලා ඉංග්‍රීසියෙන් කතා කරනවා ඉතින් ඌට එන්නට මේ කට්ටිය ඇවිල්ලා විහිළු කරනවා මේ ඌ වැරදි කතා කරනවා කියලා ඌ කතා කරනවා ඉතින් ග්‍රැමැටිකලි නම් වැරදි තමයි හැබැයි මම කියන්නේ ඌ කතා කරන්නේ අර පිරමිඩ් එකට සල්ලි දාන්න ආපියෝන් රවට්ටන්න පුළුවන් වුණා වගේ ඉංග්‍රීසි කතා කරලා තනි පිංසු රවට්ටන්න කියලා නම් මං කියන්නේ ඒක වැරදි. ඔව් ඔව්. ඒ කියන්නේ ඌට බය නැති ඇයි වැරදියට කතා කරන්න ඒ වගේ ප්‍රසිද්ධ දැනග මං කියන්නේ. පන්තියක නෙමෙයි. අපි ප්‍රසිද්ධ ස්පීච් එක දෙනකොට කතාවක් කරනකොට ඒක අඩු ගානේ 90%ක්වත් නිවැරදිව කියන්නේ නේද? ඔව්. ඒක හරි. වැරදින්න පුළුවන්. ඈ? ඔව්. නියෝජනයක් න්යා කරන්නේ. ඔව්. ඉතින් එතකොට අර මේ මේ ඉතාලියේ මේ මොනාද එම්බසිඩර් ගිය ආදයට අර ඉංග්‍රීසියෙන් කතා කරලා ඕස්ට්‍රේලියාවේ යන්න කියලා යව එවන්න එපා කියලා කිව්වනේ. ඒ කියන්නේ අවම තත්ත්වේ නැහැ. ඔව් ඔව්. දැන් ඔයා කිව්වේ හරි නේ. අවම තත්ත්වේ තිබ්බොත් අවම තත්ත්වේ තියෙන. ඊටසේ ඒක ඉම්ප්‍රූව් වෙනවනේ. ඒක ඉම්ප්‍රූව් වෙන්නේ ඇත්තටම කතා කිරීමෙන් ඉංග්‍රීසියෙන් වැඩ කිරීමෙන් එහෙමනේ ඉම්ප්‍රූව් වෙන්නේ. ඔව් මම ඔකට වෙන මේ පොඩි මේ කතාවක් කියන්න මට මතක් වෙච්ච. දැන් මම රොටු විශ්වවිද්‍යාලේනේ. රොටු විශ්වවිද්‍යාලේ ඉංජිනේරු පීටට ගියා. එතකොට අපි යන්නේ සිංහල මාධ්‍යෙන් ඉගෙනගන්නනේ. ඒක සිංහල මාධ්‍යෙන් ඉගෙන ගියා. ගිහින් ඉවර වුණා. ඔරියන්ටේෂන් එකේ කියන එක. ඔව් දැන් මේක මරු කතාව. දැන් මැත්ස් දැන් අපි ගිහිල්ලා අපි කොළඹ පාසල් වල කට්ටිය. මම කොළඹ විශ්වවිද්‍යාල විද්‍යාලේ දැන් කොළඹ රොයල් අපි සෙට් එකේ ඉන්නවා දැන්. හැබැයි අපි ඉගෙන ගත්තේ සිංහල මාධ්‍ය. අපිට ඉංග්‍රීසි මාධ්‍ය කොළඹ ස්කෝල වල තිබ්බේ නෑ ඒක. දැන් ගිහිල්ලා උගන්වනවා අපේ මැත්ස් ලෙක්චරර් ඇවිල්ලා මැට්‍රික්ස් කියලා. මැට්‍රික්ස් කියලා බෝඩ් එකේ ලොකුර ලිව්වා. ඔව්. එතකොට මැට්‍රික්ස් කිව්වම අපි ට ෆිල්ම් එකක් ආවා ඒ කාලේ ඉංග්‍රීසි ෆිල්ම් එකක් මතකද දන්න? මතකද? නම්බර්ස් වගේ අකටනවා 10 ඇටෙනවා මෙහෙම නිකන් එහෙම මේ හොඳ කතාවක්. දැන් අපි සෙට් එක හොඳ ඇටෙන්ෂන් එක දීලා අහගෙන ඉන්නවා. දැන් මේ ෆිල්ම් එක වෙන්නේ නැති මේ කියන්නේ නැන්නේ. මොනස කියන්නේ නැහැ. ඒ ඇස්සේ දැන් නම්බර් ලයින්ස් උත් කියනවා. දැන් අපිට හිතනවා අර පටන් ගන්නකොට මේ එක බිඳුව වැටෙනවා ඒ ටික. දැන් පැය භාගයක් විතර යනවා කියන දේක් තේරෙන්නේ නැහැ. ඊට පස්සේ මෙන්න බෝඩ් එකේ ඇඳලා. ඇඳ මේ මැට්‍රික්ස් කියලා තිබ්බේ න්‍යාස කියලා තිබුණා පාඩමක්.
මේ න්‍යාස කියන පාඩම තමයි දැන් මෙච්චර අපි කියලා දෙන්නේ. හැබැයි අපිට මෙලෝ හසරක් තේරුනේ නැහැ. ඔය පටන් ගත්ත දවසේ තප්පර දෙන්නේ. ඒකේ සෝචනීය කතාව තමයි අපිත් එක්ක හිටියා ගාල්ල දිස්ත්‍රික්කයේ පළවෙනියා. මේක හරි මේක කනගාටු දෙයක් කතාවක්. මාස 4ක් විතර යනකොට ගාල්ල දිස්ත්‍රික්ක පළවෙනියා සර්. එලෙවල් ගාල්ල දිස්ත්‍රික්ක පළවෙනියා කියන අපිට වඩා ගොඩක් දක්ෂ ළමයි විශේෂ විදියට කතා. අපි පළවෙනියෝ නෙවෙයිනේ කොළඹ දිස්ත්‍රික්කේ. මගේ 70 80 ඒ වගේ රෑන්ක් එකක් මට තිබුණේ. එතකොට ගියාට පස්සේ මේ ළමයා මාස 4කට පස්සේ නැහැ හොයාගන්න කැම්පස් එකේ. හෙව්වා. මනුස්සයා නවත්තලා ගමේ ගිහලා කුඹුරු කොටනවා. දැන් අපිට කියන්නත් බෑ. සංජීව තේරෙන්නේ නැහැ. මට මේක කරන්න බෑ අපරාධයක්. දැන් මනුස්සයාට හොඳ ක්වලිටි එකකට මේක කරගන්න ඕන. හැබැයි කරගන්න බෑ. භාෂාව තේරෙන්නේ නැහැ. එතකොට අපේ ලංකා විශ්වවිද්‍යාලවල ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් තියෙනවා, ඉංග්‍රීසි බ්‍රිජින් ප්‍රෝග්‍රෑම් තියෙනවා, එක එක ඒවා තියෙනවා. නමුත් ඒ වයින් අර කියන අවශ්‍ය දේ වෙන්නේ නැහැ. අපිට ගිහිල්ලා කතා කරන්න බෑ. වරින් මචං අපි කොහොම හරි කියලා දෙන්නම් කියන්න බෑ. අපිට තේරෙන්නේ නැහැ. ඔය දැන් මොකද මං අහලා තියෙනවා. මං දන්නේ මොකද මං අහලා තියෙනවා. මං ජපුරනේ. මොකද කියන්නේ. ඔරියන්ටේෂන් එකේදී කියනවලු අපි සිංහලෙන් උගන්වන්නේ නැහැ ඔයාලට. මොකද දෙමළ ළමයි ඉන්නේ. දෙමළ ළමයිට නොතේරෙන්නේ. දෙමළෙන් උගන්වන්නේ නැහැ. මොකද සිංහල ළමයිට නොතේරෙන්නේ. ඔව්. අපි ඒ නිසා ඉංග්‍රීසියෙන් උගන්වනවා. දෙකම නොතේරෙන්නේ. ඔක තමයි මේ ප්‍රසිද්ධම කතාව. ඒ වගේම හැම අවුරුද්දේම ඔහම ඩිග්‍රී අතන ළමයි ඉන්නවා ඈ. මම ඒක මම අහන්න දුවේ දැන් යාළුවෝ විදිහට ඔයගලන්ට මේ මිනිස්සයව ඒකොල්ලව නේද අපිට අපිට කන්වින්ස් කරගන්නත් නෑ මං කියේ කැම්පස් එකක් විදිහට මේ ගම්පහ දිස්ත්‍රික්කේ ෆස්ට් ස්ටේජ් එකට මොකද උනේ කියලා කාල්ල දිස්ත්‍රික්කේ නේ කාල්ල දිස්ත්‍රික්කේ දැන් ඕක වෙන්නේ මේ අපි යන කාලය ඇතුළේ පොඩ අර්බුද වගේකුත් තියෙනවා පොඩ වහනවා අරිනවා එහෙම ගැටලු ටිකක් තියෙන කාලෙක අපි යන්නේ ඒතර අපි දැනගන්නෙත් මේ මිනිස්සු නැවතිලා කියලා මාස 3-4ක් ගිහිල්ලා විශ්වවිද්‍යාල මං කියන්නේ තාමත් දන්නේ නැද්ද ඒක නෑ ඊට පස්සේ ඉතින් දන්නේ නැති අනිත් අපි ප්‍රශාලානේ දැන් අපි ප්‍රශාලා වුණාම අපිට ඕක මේ 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 පළවෙනි වසර ප්‍රිය වින්න කට්ටියට අපි ඇතුලේ හදාගන්න මොකද මොල්ටි විශ්වවිද්‍යාලේ පොඩක් සංස්කෘතියත් උපසංස්කෘතියත් පොඩක් වෙනස්. ඒක ඇතුලේ අර්බුද ටිකක් තිබ්බා NDT එකේ ප්‍රශ්න වගේක් තිබ්බා ඒවත් එක්කලා. නමුත් ඒකට ගත්ත පියවර මොකද්ද කියලා අපි දන්නේ නැහැ. මොකද හොස්ටල් වහලා තිබ්බ පොඩි කාලයක්. ඒ වගේ ගැටලු ටිකක් එක්කලා. ඒකත් බලපෑවා. මොකද මේ ළමයා ගෙදර ගියාම ආයි මොන්සර එන්න හිතෙන්නේ නැහැ. ඇයි අවිල මෙහෙ තියෙන එක තේරෙන්නේ නැහැ. අරේ තාත්තයි කුඹුරු කොටන එක මනුස්සයෙක් ඊට වඩා ඇඟටයි හිතටයි දැනෙනවා සහ මිනිහා මිනිනවා ඒක. පහසුයි. හිතේ දැන් මේ කතා බෝඩින් එක ඉඳ 1-2-3 කියලා කියන්නේ. හැම අවුරුද්දකම කොහොම ළමයි ටිකක් කැම්පස් යන්න නැතුව ඉන්නා නේද ප්‍රසත්. ඉංග්‍රීසි බැරුව ඩිග්‍රී අතහැරලා. හරිම සෝචනීයයි ඉතින් ඒක. ඔක පටන් ගත්තේ අදී නෙමේ මේ 60 ගණන් වල. ඔව්. 60 ගණන් වල හන්තානේ කතාව ඔයා බැලුවා නම් ඔව් හන්තානේ කතාව ෆිල්ම් එකේ පෙරදින විශ්වවිද්‍යාලේ ළමයි ඉන්නේ විජය ස්වර්ණ අමරසිරි කලන්සූරේ සෙට් එකනේ ඒක ඇතුලේ මේ ඉංග්‍රීසියෙන් කතා කරනකොට ඒ කඩුව දාන්න එපා කියලා කියන ඒක ඇතු ෆිල්ම් එකේ තියෙනවා ඒක ඒ කාලේ තිබිටේ තමයි කඩුව කතාව ඔය කඩුව කතාව දැන් කවුරුද දන්නේ නැහැ කඩුව කියලා කිව්ව රජිනගේ මේ ඔව් සිද්ධියේ ඉන්නේ මේක රජිනගේ භාෂාව එතකට ඒක නිසා කඩුව දාන්න එපා කියලා කිව්ව ගමන් ඊට පස්සේ ඔය කතා කරන එක නැවැත්තුවේ එහෙමයි හැබැයි අපේ තාත්තල පොඩි කාලේ තිබ්බලු මේ ගම්වල රත්නපුරේ පොඩි ඉස්කෝලවල මේ සත භාගයක්ද කීයක්ද අය කරනවා සිංහල කතා කරව. ඔව්. ඒක ගෙවන්න ඕනේ. එතකොට ඒ කැටයක් තියලා ඒකට දාන්න ඕනේ සිංහලෙන් වචනයක් හරි කතා කරව. ඉතින් ඒ මිනිසුන්ට අර පරණ පරිපාලන විධාරීන් ටිකක් ආවනේ ලීල් ගුණසේකරලා පාරම්පරාවේ. ඒ දැන් මේ අපේ තාත්තලා ඔක්කොම ඒ පාරම්පරාවේ. ඒගොල්ලෝ හැම කෙනෙකුටම භාෂා දෙකමත් පුළුවන් ඊට පස්සේ වතු වල ගිහිල්ලා මිනිසුන්ට වැඩ දෙමළත් පුළුවන් ටිකක් හරි. ලංකාවේ මීට අවුරුදු 40කට ඉස්සෙල්ලා පරිපාලන සේවයේ හිටපු නිලධාරින්ගේ 100%, 90%කට මේ භාෂා තුනම පුළුවන්. ඒ කාලේ පාර්ලිමේන්තේ ගිහි හිටපු හුඟක් දෙනෙකුටත් එහෙමයි. කේපී රත්නායක හිටපු මේ කතානායක. භාෂා තුනම එක විදිහට කතා කරනවා. ග්‍රාම නිවන්ස් එකත් එහෙමයි. ඒක හරි බලන්න දැන් පාර්ලිමේන්තුවේ ඊට වඩා භාෂා පුළුවන්. ඔව් පුළුවන්. චාම්ර සම්පත් තමයි ඒකේ මුළු ජනතාවගේ භාෂා ගණක තමයි. මේ භාෂා ගණ තිස්ස කුට්ටි ඉන්නවා. එමෙ ඉන්නව. ඒගොල්ලන්ව අපි ආදරෙන් මතක් කරන්න ඕනේ. එතකොට මේ ප්‍රසාද් දැයි මේ මුකුත් නැද්ද අදහසක් ඔයගෙ මේක ගැන? ඉංග්‍රීසි භාෂාව දෙන්නේ. මෙයාන ෂෝක් එකක් කරලා ක්ලාස් එකේ වාහනයක් හැප්පෙන විදිය ඒක හරි ලංකාවේ මේ
Sah, apa traffic ke kegiatan apa minisu, pudu mau try ya kat dengar ni overtake. Ah, mami tenle, hari, wakian, Sanjay wakian lah. Oh, hari. Itu kau overtake kerana ni anda try kerana, tapi kocor tu kat depan dia anda pulang. Ini okom kalau gil lah, minari kia kaling anda pulang anda mulu gaman, mungkin ni meh kolam berdaya ni kita ni meh outstation trip pergi kat. Oh, tapi kocor try kerat, minari pahal orang kaling anda back. Sama macam dengan apa yang naik itu, pergi yang nuagli, minadiya kini baru, pada dahaya kini baru, kadangkala, kita mau ada anak sahaja tu, me, istilah kita, tapi kalau pun aku kata, me lokanti badan kita yang ni, tapi macam ini, bagi ikhwan tak gigil lah, lokanti muka kali, ibaru ini, hati sini kaki, palak pun ada, mampir, ya, tapi hati ni, ha? Mungkin, weh, tapi dengan pandemi itu, kita ayeng kan orang, babi kat, tapi balut tak ke, adakah, niya kadangkala ini kita kat, mata dia pas ni macam macam tu high yang hilang mung hadap buat apa gokil? Attitude dek. Api yang kita patangan kali ni, apa yang kita katakan dia kata macam ini. Bahagia salah api. Api angkali lagi orang desember. Beli gayu hamar tu orang yang ada pora kanon ni tamang kita sekejap ini kita kira ni. Ini mana ni? Iya kalau faham dia. Makad, tapi nang high begging gayu tu yang ni, ikut enjoy kerana muka kari. Oh, balas saya kat tu, pada balno api. Ekiawan, api mula gala balon. Ini bagai kak ni. Ini mana tu api demi ikman tegil lah muka kari binaan demi. Hebat hunkak, ay ikman te yang ni, kalau itu na ikman te yang ni puluang gila. Malah mata kini ni, deh balai yang mungkin pe. Entah tu pahala orang tu lahir kita kali ngapi malah kita lagi anak kulik. Driver tak kibo. Kayak dah, kalau pas terangkan no, ready. Ida, kayak itu pasir bahan ni driver. Mata hitir na deh tamai mekau. Kayak akal pagi buka tawat tegal. Mata hitir na deh tamai. Apa minisu ini poli paradi tu manusia kat tengah ni. Parat awam, egol lo wahana loko kama tekkal wahana size sekarang besar lebenna, oka dewi dia kat. Ada
තමන් එක පේලියක් හරි ඉස්සරහින් යනවා නම් ඉස්සරහ වාහනේට ගිහිල්ලා ඒක නිකන් ලොකු ජයග්‍රහණයක් ලෙස හිතෙනවා කියලා. ඒක ඇයි පෙරමුණටම යව හෙළයේනි පෙරමුණටම යව. ඒක සින්දුව කියමු. සුළඟීලි ලේනා මල් සීතඟ පා අප පාසල් ගිය කාලයේ යාළුවද නැත වෙන අයෙහි යත කාලයේ මෙව වෙනසක අරුමි සුළඟීලි ලේනා මල් සීතඟ පා අප පාසල් ගිය කාලයේ යාළුවාද නැත වෙන අයෙහි යන කාලය මෙව වෙනසක අරුමි අරු යන 150 විතර උඹල බේර ගන්න බිද්ද ලොකු පන්තියේ අය පොඩි පන්තියේ අය හැම දිනෙක පන්තියේ විලසේ ලොකු පන්තියේ අය පොඩි පන්තියේ අය හැම දිනෙක පන්තියේ විලසේ අප පොත්වල දුටු රජවරු සිටවරු වෙන්නයි කවුරුත් සිත් මැවේ ගේලෙලේනා මනසේ දඟපා අප පාසල් ගිය කාලයේ යාළුවාද නැත වෙන අයෙහි යත කාලය මෙව වෙනසක අරුමි සමලාමලා පොත්වල තව ඇත එන එන අය ආයාලු වෙතේ සමලාමලා පොත්වල තව ඇත එන එන අය ආයාලු වෙතේ අපේම පාසල අපේම මොහොවිය ඒ දවසක හටෙත නැත ආයේ ගේලෙලේනා මල්සේ දඟපා අප පාසල් ගිය කාලයේ යාළුවාද නැත වෙන අයෙහි යත කාලය මෙව වෙනසක අරුමි කාලය මෙව වෙනසක අරුමි කාලය මෙව වෙනසක අරුමි හරි තව ගායකෙක් හම්බුණාද මේ ඒක හොඳයි ලස්සනයි හොඳයි මේ මමිත් ස්තුතියි මමිත් හදිසි කැඳවීමකින් ඈ ඉගෙන ඒකට අපිට ටීචර් දෙයක් නැත්තම් නැත්නම් අපිට සින්දු කියන්න අමාරුයි ඔව් මේ අපිට මේ පාරට ආවෙ හින්දා අර පාරේ කතාව කතා කරන්න පුළුවන් නේද ඒක කතා කරන්න ඕනේ මේ ඒ කියන්නේ මචං අපි දැන් හිතමු සමහර ලා කතා වෙනස් වෙලා මිනිස්සු ආකල්ප වෙනස් වෙලා වගේ කියලා අර විගදුරු කාන්තාව සම්බන්ධ සිද්ධිය මම හිතා හැමෝම දන්නවා දැන් වීඩියෝ එක දැකලා තියෙනවා ගොඩක් අය ඒකේ වැඩේ තියෙන්නේ කාන්තාව විගදුරෙක් වශයෙන් යා වැරද්දක් කළා තියෙනවනේ ඔව් ඒක සම්බන්ධ දරකොලියකුත් හම්බෙලා රාජකාරී බාධා කරා නම් ඕනනම් පොලිසියෙන් දාලා පුළුවන් ඒකත් ලියන්න වැඩේ තියෙන්නේ ඔය වීඩියෝ කරලා දාන්න අයිතියක් කොහෙන්ද එන්නේ කියන එක නිලධාරියෙක් නෑ වදින්දාරියෙක් ඔයි ඒ පැත්තෙන් ගත්තම අයි පැත්තෙන් ඔඩියන්ස් එක ඉන්නෝ නෑ වැරද්ද එහෙමනම් දාන්න ඕනේ මේ මේ මුන්ට මෙහෙම වෙන්න ඕනේ කියන තර. එතකොට ඒ සිද්ධිය වෙනවා සිද්ධිය ඉවරයි. හැබැයි මුළු සමස්ත සමාජයක් අර මිනිස්සුන්ව මූණ බොඳ කරන්නෙත් නෑ කිසි දෙයක් නැතුව එළියට දානවා. ඒකේ අවුල පේන්නේ දැන් අවුල පේන්නේ අවුල ගැන කතා කරන අපි අවුල් වෙනවා. ඔව්. අරක යථා ස්වභාවය නැත්තම් නිවැරදි එක ඒක බවට පත් වෙනවා. සා දැක්කනේ සිද්ධිය. ඔව් දැන් මම ඇත්තටම ඕකේ දැන් ඔය මාත් බැලුවා. මම ගැන කල්පනා කරා ඊයේ එන ගමන් මම කල්පනා කරා ඊම බණ්ඩාර දිනනවා. එදි කල්පනා කරවගේ අනිත් පැත්තත් අපිව පොලිසියෙන් අල්ලනවා අපි වැරදි නෑ කියලා අපි කියනවා
කියදී අපිත් රෙකෝඩ් කරනවා නේ පොලිස් නිලධාරියා නෑ මචං ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ වපසරිය ඇතුළෙම තියෙන රෙකෝඩ් කරන්න පුළුවන් හරි දැන් ඕක නඩු ගන්න උසාවියකදීනේ එතකොට සාක්ෂියක් විදිහට අවශ්‍ය නම් ඒක ප්‍රොඩියුස් කරන්නත් පුළුවන් හැබැයි සෝෂල් මීඩියා වලට මේක දාන්න ප්‍රතිපාදනයක් නෑ අයයි මං අනිත් පැත්තට යනවා අපි දානවනේ අපිට පොලිසියෙන් අසාධාරණයක් වුණා දාන්න ඒක තියෙන්නේ හමුදාවක් සහ ත්‍රස්තවාදීන් අතර හිතන්නකෝ ත්‍රස්තවාදීන් පුළුවන් මයින් ගම්මානුල් පැනලා කඩන්න මරන්න බෝම්බ පුපුරවන්න එතකොට කියන්නේ දැන් පොලිසියේ එනම් තියෙන්න ඕනේ මොකක් හරි මන් දන්නේ නැම තියනවාද කියලා රාමුව සෝෂල් මීඩියා වලට දාන්න බෑ බෑ ඒ රාමු තියනවා එහෙම තියනවා රාමු මචං 2003 ගෙන අපේ ඇක්ට් එකකින්ම තියනවා අවසරයක්කින් තොරව කාගෙවත් වීඩියෝ එකක් දාන්න බෑ පොලිසියට කොහොම සිද්ධ වුණා මං හිතන්නේ දේවල් කාටවත් බෑ කාටවත් තව කෙනෙක්ගේ අවසරකින් තොරව දාන්න බෑ හැබැයි පොලිස් නිලධාරියෙක් රාජ්‍යවලින් බැඳීමක් තියනවා යට අපි දාන එකත් එතකොට එනවා වැරදි නෑ වැරදි වැරදි මොකද අපි දිගටම ගන්නවනේ අපි වාහනේ කැමරාව අරන් පොලිසියෙන් නවත්තපුවාම ඉර කැපුවේ නෑ කියලා පොලිසියට අපි කියනවා කියලා ඒක අපි අරන් දානවා පොලිස් නිලධාරිය අපහසුතාවයකට ප්‍රසාද ඔතන මම ඔක දකින්නේ මෙන්න මෙතන ඒ කියන්නේ දැන් අපි මිනිස්සු ලංකාවේ මිනිස්සු විශේෂයෙන් ලංකාවේ මිනිසුන් හරිම ෆ්‍රස්ට්‍රේෂන් එකකට ඉන්නේ ඒ මිනිසුන්ට විශ්වාසයක් නැහැ සිස්ටම් එක ගැන ඇත්තම කතාව එතකොට ඔක දෙපැත්තටම නැහැ දැන් මහජනතාවටත් නැහැ හරිද මහජනතාවට විශ්වාසයක් නැහැ දැන් මහජනතාව හිතන් ඉන්නේ මට තියෙන එකම පිළිසරණ සමාජ මාධ්‍ය අපි හිතනවා එහෙම එතකොට මොකක් හරි වෙච්ච ගමන් දැන් මේක ඔය ඕක විතරක් නෙමෙයි නේ දැන් පහුගිය කාලේ මේක ට්‍රෙන්ඩ් එකක් නේ මොන සිද්ධිය වුණත් ෆෝන් එක තමයි ඔව් දැන් මට කතා කරලා කියනවා පහුගිය සුමාන දෙකේ මේ අවට ඉන්න මිනිස්සු නම කියන්නේ නැතුව මේ අනේ බලන්නකො අපිට ඉන්න විදියක් නැහැ මේ බෙල්ලන්ගල පන්සලේ පෙරහැර ඉඳ ලවුඩ් ස්පීකර් දාගෙන අපි ගෙදර ගෙවල් ළමයින්ට පාඩම් කරන්න විදියක් නැහැ අපිට නිදා ගන්න විදියක් නැහැ මේ ගෙවල් ලෙඩු ඉන්නවා මාර ප්‍රශ්නයක්නේ මේක මේගොල්ලන්ට තේරෙන්නේ නැත්තේ ඇයි මේ මේ බුදුහාමුදුරුවෝ මෙහෙම කරන්න කියලා නැහැනේ ඉතින් මං කෝ දැන් ඕගොල්ලෝ කියලා පොලිසියට කියන්නකෝ නෑ අපි පොලිසියට කිව්වා කෝල් කරලා කිව්වම් පොලිසියෙන් ගාලු ඉතින් පන්සලේ වැඩක්නේ කියලා කිව්වා එහෙනම් පන්සලේ වැඩක් කියලා එහෙම කරන්න බෑ ඒ වුණාට එතන උඩින් පයින්නවා නීතිය උඩින් පයින්නවා අනේ දැන් ඔය වගේ උඟක් අවස්ථා තියෙනවා ඒ කියන්නේ මාස දෙකකින් උදේට වැඩට යන්න බෑ කටින පෙඩේක ඔව් ආ ඔව් උදේට වැඩට යන්න බෑ අපි අපේ රස්සාවලක් උදේ යන්නේ යන්න බෑ ට්‍රැෆික් වෙලාවට යන්න බෑ මම අර මාත්‍රිකාව තව ටිකක් කතා කරන්න කැමතියි ඒ කියන්නේ ඒක හොඳයි සංවාදයේ නේ එකක් මම ඇහුවා මේ මල්ලී මං කතා කරලා ඇහුවා මේ මගේ හිතවත් ඩීජී කෙනෙක්ගෙන් දෙන්නෙක්ගෙන් ඇහුවා මං ඇහුවේ එයාට ඒ PC කුමාර කියන කෙනාට ඒ ඒ තරුණ නිලධාරියෙක්නේ ඉතින් එයාට එහෙම මේක දාන්න පුළුවන්ද කියලා Facebook ඔගලගේ නීතිය හැටියට දාන්න බෑ කිව්වා වීඩියෝ කරන්න පුළුවන් ඒක ඇවිල්ලා ප්‍රධානීන්ට පෙන්වන්න පුළුවන් තමන්ගේ නිර්වාද්‍ය බවේ පෙන්වන්න හරි අදිසිය කිව්වොත් එම මගේ මේ අතින ඇල්ලුව ඔව් ඔව් කියන්න පුළුවන් සක්කිල්ලුව කියන්න පුළුවන් ඔව් පගාවක් කිල්ලුව කියන්න පුළුවන් ඒ ටික නැති ජජ්ට උනත් ගිහලා පෙන්වන්න පුළුවන්කෝ මේ ජජ්ගේ රූම් එකට ගිහලා පෙන්වන්න පුළුවන් කිව්වා ඒකට ඒක හොඳයි කිව්වා ඔව් ප්‍රශ්නයක් නැහැ හැබැයි මෙහෙම දාන්න බෑ ඔව් මෙහෙම දාන්න බැරි ඒක එලියට දැම්මයි කියලා සිද්ධ වෙන කිසිම ඔකට තමයි මම ඇඩ් කරන්නේ අර කෑල්ල දැන් පිටරට ගත්තාම ඕකේ තියෙනනේ බොඩි කැම් එක පිටරට මේකත් මම හිතා බොඩි කැම් එකක් තමයි මෙයාගේ නෑ ෆෝන් එකේ මෙතනින් මචං පොඩක් ඒ ඇන්ගල් එක එයා සාක්කුවේ දාගෙන එයා මෙතන මෙහෙම සාක්කුවේ දාගෙන පේන එකක් මට පේනවා සමහරවිට මම තව පැත්තක් හිටියා මම ඉන්නේ ඇත්තටම ඔගේ මැද ඔව් මම පොලිසියෙන් ආයේ පැත්තට මම ඉන්නවා මගේ කතාව පටන් ගදිම කියන්නේ අපි දන්නේ ඒ කාන්තාවගේ හස්බන්ඩ් කවුද කියලා එයා මෙයාව ත්‍රෙඩ් කරමින් ඉන්න කෙනෙක් පොලිසියෙන් දාරේ එයාගේ ආරක්ෂාවට මේක දානවා නෑ ඒක තමයි යාට ඉන්නේ උසම් නිදාල් සෙට් එකක් ඉන්නවනේ. ඔව්. යා පවත් යා නිරූපදිත නෑ. යා ඉන්නේ නිලැඳුමක් එක්ක. සමහර විට එක මං හිතුවා ඒ උසස් නිලධාරියෙකුගේ බිරිඳක් වෙන්න පුළුවන්. දැන් මෙයා අවුලා ඉවරයි. නෑ නෑ මගේ එහෙම නෙවෙයි. විද්‍යාව මේකයි. එතන ඒක හරියට ඇනලයිස් කරගත්තොත් ඒ කාන්තාව උසස් නිලධාරියෙක් නම් ඕම නෙමෙයි. නෑ එයා ඇවිල්ලා ඒ පලාතේ මොකක් හරි කරක් කර ගියා ගන්න පුළුවන් පුද්ගලෙක්. අර අපි කියමු නැත ක්ලබ් කාර්යයක් වෙන්න පුළුවන් නැත්නම් අපි දන්නේ නැහැ එක්කෝ ව්‍යාපාරිකයෙක් පොලිසියත් එක්ක ළඟින් සමාජයෙන් පොලිසිය කට්ටිය ඇවිල්ලා ගෙදර බීලා යනවා මම හිතන්නේ සාමාන්‍ය කලබලෙට කාන්තාව කලබලෙට හස්බන්ඩ් සම්බන්ධ කරනවා වෙන්න පුළුවන් සාමාන්‍ය මිනිස්සෙක් වෙන්නත් පුළුවන් ඒ කියන්නේ ඇවිල්ලා විසඳන්නම් කියලා කියන්නේ අද්දුව හරි මොකක් හරි දැන් ඒ කාන්තාවගේ හැටි
Swami Purusha dannone. Vidyaka ichchara ganan ganne ne eka. Me wage ellida daagena athi ne thawa. Nae man kiya kiyidi ara den. Body cam eke kathawa pilibanda aawama e body cam eke procedure eka thiyenawane. Dan pitrata wala eka api hari lassana dakinawa. Etakota police niladhariya jacket ekak daagena eliyata bassa wela indala body cam eka auto record wenawa. Harida? Ethoda eka release kirime aithiya thiyenawa police department wala. Eka police niladhariyata access ne. Ethoda police niladhariya baya wenna deyak ne. මොන හරි ප්‍රශ්නයක් ආවම ඒ අයට අතන රෙකෝඩ් එක තියෙන ප්‍රශ්නෙමත් වෙච්ච වෙලාවේදී ඩිපාර්ට්මන්ට් එකෙන් ඉන්නේ අපි අතර මේ සාකච්ඡා කරන්නේ ක්‍රියාව නෙමෙයි ප්‍රතික්‍රියාව. ඒ තමයි අර අතන දැන් අපි ඇත්තටම දැන් වැරද්දක් මම කළා නම් physics මම වැරද්දක් කළා නේ මම වැරදි කරලා තියෙන අපු පාරේ යනවා. හරි. පාරේ වැරදි කළාට පස්සේ ඉස්සෙල්ලම මම පිළිගන්න ඕනේ මම වැරද්දක් කළා. ඔද අපි දැන් පොලිසියෙන් දාරි මම එනවා කල්පනාත් කරපු එක මම මේ කියන්නේ පොලිසියෙන් දාරියක් ගත්තම දවල් දවසම මට හිතා ගන්න බෑ දැන් අපි කිච්චර හිතන්නේ නැති මාතෘකාව. ඒ ඇඳුම ඇඳ කියන මහ දවල් පාර මැද්දේ ඒක වැඩක් පොලිසියක ඇතුලේ ඉන්න පොලිසියෙන් දාරියක් සහ පාරේ ඉන්න දාරියක් අතර මාර වෙනසක් තියෙනවා. සමහර වෙලාවලදී මට තේරලා තියෙනවා පොලිසියෙන් දාරියෙන් පාරේදී බයිනෝ ඇද්ද. හැබැයි මම ආයෙ කල්පනා කරනවා මට ඉස්සරහින් ගිය වාහනේ මොන පිස්සුව කියලා ගියාද දන්නේ. ඒත් ඒකෙක් කෙනා බයිනෝ. දැන් මම එහෙමත් දැකලා තියෙනවා. ඉස්සරහ යන වාහන නවත්තන්න නැතුව යනවා. උට බැනර් බැනර් බයිනෝ එක ඇතුළේ ඉන්නවා. පොලිසියෙක් කියනවා. පිටිපස්සෙන් එන ඊළඟට මාව තමයි ඊළඟ වැඩේට අහු වෙන්නේ ඊට පස්සේ. ඒ ඒත් එක්ක ඉන්නේ. ඒතර දැන් පළවෙනි එක මම වැරද්දා ඕනම කෙනෙක්. මම හරි මෙයා හරි කවුරු වැරද්දක් කළා නම් එක වැරද්දක් කළා කියලා පිළිගන්න ඕනේ. දෙවෙනි අදියර තමයි අපි හරි වැරද්දක් කළා එහෙනම් දඩකොලයක් දෙන්න ඉක්කෝ. මෙතන මම දගින එක තමයි එක වැරද්ද පිළිගන්නේ නැහැ මුලින්ම මිනිස්සුන්ගේ ස්වභාවය ඕකනේ. ඊට පස්සේ මම මට තියෙන මොන හරි මට තියෙන හයියක් පාවිච්චි කරලා ඊළඟට උත්සාහ කරනවා අරයව යටපත් කරන්න. එතන ඉඳලා තමයි මේ ප්‍රශ්නේ පටන් ගන්නේ. මම දැක්ක නරකම දැන ඕක නෙමෙයි ඔය සිද්ධිය. හැබැයි මේක මට විසඳන්න කැලද මං හිතනවා කතා කරන්න කැලදක් තියෙනවා කියලා. ඒ කියන්නේ මේ ඔය ප්‍රතික්‍රියාව කියන දෙක ගත්තම ඔලිසිල් දාහරික තනියම වුණත් පුළුවන්. ඒ කියන්නේ කොස්තාපල් කෙනෙකුට පවා ඉහළ කිසිම නිලධාරියෙකුගේ බලපෑමකටවත් යටත් නොවි තනියෙන් නඩුව ගෙන යන්න පුළුවන් යාට. ඒ තරම් ආධිපත්‍යයක් තනි පොලිස් නිලධාරියෙකුට රීති ඇතුළේ තියෙනවා. එතකොට දැන් ආවේගශීලී වෙන්න ඕන පොලිස් නිලධාරිය වෙනවා නම් අර කාන්තාවගේ හැසිරීමත් එක්කනේ. අනිවාර්යයෙන්. ඒ සිතුේෂන් එක හොඳට හැන්ඩල් කරනවා. ලයිසන්ස් එක ඉල්ලලා තියෙනවා. අපි ඒ ඒසින් ටික දකින්නේ නැහැ. දකින්නේ නැහැ. කිරිය නැහැ. විසි කරා. ඉල්ලුවාම එයා විසි කරයි කියලා අරයා කියන්නේ. විසි කරයි මෙහෙම දුන්නා ඒක වැටුණා. ආ. ඇසේ කියනවා මේ ඔයා මට අහුල්ලා ගෙනත් දෙන්න කියලා. මං කියන්නේ වැරදි ඒක. වැරදි. එයා අහුල්ලා ගෙනත් දෙන්න ඕනේ නැහැ. විසි කරේ ඕකෝ කියලා විසි කරන්නේ නැහැ. මෙහෙම දෙන්න ඇති ඌමනාවේ පාවට මෙහෙම අක බලන්න දෙන්න ඇති. මෙයා බැලුවා නිකන් මෙයා දුන්නේ නිකන් ගෞරවණීය විදිහට නෙමෙයිනේ. ආ. මෙයා අත්තරේ එක අල්ලන්න ඕන කමක් දැක්කුවේ නෑ. එතන බිම වැටුණා. නෑ එහෙම නැතුව තව දෙයක් වෙන්න බැරිද එතන. මම දන්නේ ඒකේ නීතිමය පැත්ත මම නම් අවබෝධයක් නැහැ මට. අපිට අදාළ නොවන විශයක් කියලා. නමුත් පුරවැසි එක්ක මම හිතනවා. මම ගන්න කියන්නේ මගේ මාමණ්ඩිය ඇත්තටම වයිසි කනේ. හරි. එතකොට මිනිහා සමාව කාරණා සම්බන්ධ දෙයක් හිතාගෙන. එයා කියන මේ කරන වැඩේ යකදී. ඔව් මං මං කියන්නේ අර ඒක ඇතුලේ කැමරා කාරයෙක් කියන්න බෑ. හැබැයි යනවා. වේට් කරනකොට. ඔව් ඉතින් මං කියන්නේ දැන් ඔය එතන තියෙනවද දන්නේ මං මම හිතපු දේවල් මම මේ නිකන් අපි සාකච්ඡාව ගන්න ඕනේ ඉඳ සමාවේ දැන් එහෙම මේ අර මොකද්ද ලයිසන් එක ප්‍රොඩියුස් කරන්න ඕනේ කියලා තියෙනවද ඩ්‍රයිවර් එතකොට ඒක වැටිලා තිබිලා ඈ හිමිලුවොත් ඒකෙත් මං දන්න විදිහට නීත්‍යානුකූල ප්‍රශ්නයක් තියෙනවා දැන් අපි එයා ගත්තා වෙනවා ගත්තා නෙමෙයි දෙන්න ඕනේ මම මේක මම දන්නේ නැහැ මේක කොයි තරම් දුරට පොත්වල තියෙනවද කියලා ඒ කියන්නේ මේක ඒක තේරම කිරේ දැන් මම ලයිසන් එක දෙන්න ඕනකෝ මම දැකලා තියෙන ගොඩක් කලාට අර මේ මම බොඩි කැම් වීඩියෝස් ගොඩක් පිටරටවල බලනවා හරියට මොකද ඒක ඇතුලේ පොඩි නීතිය උගන්වනවා ඒ රටවල සමාජ මාධ්‍යවල පොලිස් ඩිපාර්ට්මන්ට් වල Facebook page නෑ එයා එයා ඇතුලේ මේන්ටේන් කරන්නේ අර ඊගෝ එක ආ ඊගෝ එක මේක එකක් අනිත් එක තමයි අර පිරිමි ගෑනු අතර තියෙන වෙනස එයා ඒකත් දැන් පිරිමියෙක් ඔය ප්‍රශ්නෙට වැඩි වුණා නම් ඔය උතන හිටියේ පිරිමියෙක් කියන්නකෝ ඔය ප්‍රශ්නේ වෙන විදිහකට යන්නේ සම්පූර්ණ වෙන විදිහකට යන්නේ මං බැලුවේ එයා අහුලන්නේ නැත්තේ දැන් මට කිව්වා නම් ඔක අහුලන්නේ කියලා මං කියන අහුලන්නේ නැහැ මං අහුලා ගත්තොත් මං වාට දෙන්නේ නැහැ මං අරන් යනවා ඔය නඩු දාන්න මට කොහොමද නඩු දානවා දානවනේ ඔව් right එතන ඒ තරමට අර කාන්දාව හැසිරෙන්නේ නැහැ එයා ගිහිල්ලා අහුලලා ගෙනත් දීලා ඔකම කරනවා එතන එයා කියනවා මං එහෙම ලොකු වරද්දක් කළේ නැහැ නේ මං මෙතන මේ පේමන්ට් එක නැවැත්තුවා මං මෙතන හිටියා එහෙම එහෙම කියලා මං කියන්නේ මේ තරුණයාට PC කුමාරට
පොඩි එයාට තියෙනවා මේ සමාජ මාධ්‍යයේ මේක දාලා පොඩි එකක් කරන උවමනාවක් එතන තියෙනවා. අර පොලිස් නිලධාරියා සහ තරුණ Facebook ක්‍රියාකරුවා වගේ. ඔව්. අතර මිනිහා අවුල් වෙන්නේ එතන. Facebook ගිනුම් හිමියා. ගිනුම් හිමියා. මට කියන්න ඉන්ටර්නෙට් එකද මම සමහර දේවල් දකින්න සමහරට මම බලන විදිහට මම සාකසම් පැත්ත පොඩ්ඩක් මට බැලෙනවා එහෙම. ඒතකොට දැන් මට හිතෙන්නේ අපි දෙගොල්ලෝ කවුරුත් කතා කරන්නේ නැහැ නේ වැරද්දක් කරේ නැහැ කියලා. වැරද්ද කරලා තියෙනවා. වැරද්ද කරලා. ඔව්. ඒතකොට පොලිස් නිලධාරිය මේ කරපු ඩියුටි ගැනත් අපි කතා කරන්නේ. ඩියුටි කරන්නේ මචං. ඩියුටි කරන්නේ. මම කියන්නේ තව එක පේලියක් විතරයි ආ දාන්න තිබ්බේ රාජකාරියේ බාධා කරේ. අපි ඒක ගැන ඒකක් දැම්මා නම් ඔව් ඔතන ඔතන තියෙන කෑල්ල තමයි. ඔව්. Facebook එකට යා දැම්මා නම් දැන් මේක වැරදි. වැරදි. ඒක ඇත්ත. ඒක වැරදි. ඒක ඇත්ත. මං කිව්වේ අර ඒකයි අපි දැන් මේ මෙයා කියපු කතාව තියෙන්නේ මට. හැමෝගේ මුළුවට දැන් ඇවිල්ලා තියෙනවා මාටත් ඇතුළු අපි හැමෝටම. මේ මේ ආරක්ෂාව තියෙන සමාජය ඇතුළෙන් කියන්නේ සිස්ටම් එකේ ලෙවල් එකේ තනිතර පුද්ගලයාට ඒ අදහස එන්න පුළුවන්. පුහුණු කරන ලද පද්ධතියකට එන්න බැරි වෙන එකට සකසන ලද රාජ්‍ය සේවකයෙකුට ඒකට එන්න බෑ. එතෙන් ජොයින් මම ඇඩ් කරා. යුනිෆෝම් එකට සුදුසු නෑ. එතෙන් මම පොඩි ජක් ඇඩ් කරන්න. ඒ නිලධාරියත් මට හිතිච්ච දේ පොලිස් නිලධාරියා නිලධාරි නෙමෙයි අපේ මේ එතුමා කොහොම හරි අලුත් නවකෙක්. මොකද එක තැනක කියවෙන වීඩියෝ එකේ අහනවා නේ. එයා ලොක්කෙට කතා කරලා අහනවා මේක නැවැත්තුවම උසාවි නේද සර් කියලා කයින් හරි. දැන් එතකොට ඒ කියන්නේ යාට මේ පිළිබඳව හරියටම අවබෝධයක් නැහැ. එක්කෝ ඒක අපේ සිස්ටම් එකේ වැරද්දක් එයා පරණෙක් කෙනෙක් නම්. නෑ ඒක නෙමෙයි. දැන් අර තේපලයි කියපු කෑරල දැන් මේ තමයි වෙන්නේ. ඒ කියන්නේ දැන් දැන් අපි අපි කවුරුත් මේ සිද්ධියට මුකුත් කියන්නේ නැහැ. වැරද්ද කරා. මේ දෙකම මුකුත් කියන්නේ නැහැ. ඔව්. වැරද්ද කරනවා ඒකේ පොලිස් නිලධාරිය කරපු දෙත් හරි. මේ දෙකම පිළිගන්නේ මින්ම තමයි ඉතින් කතා කරන්නේ. එතකොට දැන් ඔය ඔය චැරිටි වැඩ අනම් මනම් හරියට අපි වීඩියෝ දකින්න. අර ගිහිල්ලා පොඩි මල්ලක් දීලා ඕවානේ ඔය අලුත් දැන් පොලිස් නිලධාරිය කිව්වට ඔන්නේ නගලන්නේ ඕකනේ. පාව අඳුරගත්තේ නැහැ නේ. ඉතින් දැන් මේ වැඩේ ඉවර වුණාට පස්සේ මට මාන හැඟීමක් එන්නේ මම වීඩියෝ කරා කියලා. දැන් පොලිස් නිලධාරිය මතකනේ. ඩියුටි මතකනේ. මම මේක ගත්තා. ඉතින් ඒක තමයි අර ජයා බක්සික ඔබනේ. මේ මේ මේක හොන හොඳ view වෙන මේක viral වෙන එකක් කියලා. Viral එකක් හිතන්නේ ඩියුටි හිතන්නේ. හැබැයි ඔය news එකත් එක්කම තව news එකක් ආවා කට්ටඩියක ගහලා මරපේ. කපල මරපේ. ඒක වීඩියෝ කරනවා නේ. ඔව්. එතකොට මම කියන්නේ මං කියන්නේ මං විරුද්ධ වෙන්නේ ඔය මානසිකත්වයේ ගියාට පස්සේ මිනිස්සුන්ට views වෙනුවෙන් වීරෙක් වෙන්න හරියටම හරි කට්ටඩියා මොකද්ද කියන්න පුළුවන් එතනත් කට්ටඩියා ගෑණියෙකුට අයිති යෝජනාවක් කරා. එතකොට ඒකත් සාධාරණීකරණය කරලා ඕගොල්ලෝ ඔහොම වෙලා මදි කියලා. නෑ එහෙම කියන පිරිසකුත් ඉන්නවා. ඉන්නවා. දැන් මේ social media එකේ මේ දාපේක වැරදි මේ කාන්තාවට මෙහෙම තනි කරලා මුළු රටක් මේ වැඩේ කරන්න එපා කියද්දි උඹේ ගෑණිද උඹේ ex-ද එතනට එන්නේ නෑ යෝද? ඒ කියන්නේ ඒගොල්ලෝ මෙන්නේ හිටින්නේ නෑ කමට. ඔව්. මුළු රටක මං කියන මචං මුළු රටක එක පැත්තකින්දි මං හරි බයයි. විශේෂයෙන් 2019 පස්සේ හරිම බයයි. රට බහුතරය එක වෙලාවක තීරණයක් ගන්නවා කියන්නේ ඒකේ අවුලක් තියෙන මාර ඉඩක් තියෙනවා කියලා මට හිතෙනවා. ඔව් අනිත් එක දැන් ඔය ඔක හරියටම හරි. දැන් අපි ගත්තොත් එහෙම දැන් වීඩියෝ එවිඩන්ස් එකක් මේන්ටේන් කරගන්නේ කොහොමද කියලා නොතේරෙන ප්‍රශ්න ඔය තියෙන්නේ. අපි වීඩියෝ කිරීමේ අයිතිය තියාගනිමින් අපි සමාජ මාධ්‍යයට මුදා හරින්නේ මොකද්ද කියන එක සිනමා මෙන්ටැලිටි එක. මම අර 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 මම කිව් එක කැලක් ගියා අසට. පොලිස් නිලධාරියෙක් මාව අතනඟුට ගන්නවා. අතනඟුට ගන්න එනවා. අපි ඒ වෙලාවේ කරන පළවෙනි වැඩේ තමයි කැමරා ඔන් කරන එක. ඒතර කැමරා ඔන් කරා සමහර Facebook live එකට යනවා. අපිද මොකද එහෙම? රංජන් කරේ එහෙම. රංජන් කරා. එතකොට මම කරන වැඩේත් වැරදි එතකොට. හැබැයි වීඩියෝ කරන එක වැරදි කියලා අනිත් කෝණ එකපාරක් කිව්වා. වීඩියෝ කරාට කමන්නේ සාක්ෂියක් තියාගන්න කියලා. ඔව්. දාන එක සම්බන්ධව ඇත්ත ප්‍රශ්නයක් තියෙනවා. ඔව් දැන් එතකොට ඊළඟ ප්‍රශ්නේ දැන් මම කියන්නද නේ. ඔව්. වීඩියෝ කළා කියලා. ඔව්. වීඩියෝ කරලා නීත්‍යානුකූල නොවන විදිහට මම අතන කොට ගන්නවා. ඊට පස්සේ ෆෝන් එකක් තියෙන පොලිසිය මාත් තියෙන පොලිසිය. මගේ ඔළුව මම මේ කියන්නේ වැරදි. ඔව් මානසික. මම ඒකෙන් බේරෙන්න කරන දැඩිය මොකද්ද? ටග් ගාලා දාලා Facebook live එකක් දෙන්න ටග් ගාලා. එහෙම නැත්නම් ඉවලෙම දානවා මේක එළියට. ඒකනේ අපේ මානසිකත්වය. දැන් මේ කතාව උතනේ තියෙන්නේ. අපි කවුරුත් මේ වෙද්දි සිස්ටම් එක කෙරෙහි විශ්වාසයක් නැති වෙලා ඉවරයි. පැහැදිලිද? පොලිස් නිලධාරියා කියන්නේත් මිනිස්සයා. මිනිහගෙත් විශ්වාසය බිඳ වැටලා ඉවරයි. ගෑනු කෙනාගේ කතාව ඇතුළෙත් කියන්නේ සිස්ටම් එකේ විශ්වාසය බිඳ වැටලා ඉවරයි. එයා ඊකසේ කියනවා මීට වඩා කොච්චර වැරදි කරන අය ඉන්නවද? අයි යාලවල්න්නේ. ඒ හැම එක්කෙනාටම වෙලා තියෙන්නේ සිස්ටම් එකේ ගැන විශ්වාසය නැති වෙලා ඒක පොඩි පොඩි කෑලි වලට අපි අරන් කතා කරනවා. හැබැයි හමුදාව පොලිසිය වගේ ඒවා ගත්තම ඒගොල්ලන්ට දීර්ඝ නිරන්තර පුහුණුවක් දෙනවා. මේ මිනිස්සුත් එක්ක නේද වැඩ කරලා මට උත්තරයක් තියෙනවා. ලංකාවේ අපි කියන්නේ සාමාන්‍යයෙන්
නීතිය ක්‍රියාත්මක කරන්නේ රජය. රජයම තමයි මේ වෙද්දී ඒක එහෙම අවුලක් නැහැ කියන තැනට ගෙනල්ලා තියෙන්නේ. ඉතින් අපි 2009 යුද්ධය තියෙන කාලේ සජීවී දර්ශන දකින්නවානේ ආසයිනේ බලන්න. අපි ටීවී එකේ වාඩි වෙන්නේ ප්‍රවෘත්ති මැද්දේ ඒ යුද්ධය බලන්නනේ. ඒ යන්නේ හමුදා නිලධාරීන් එක්කනේ කැමරාව. එතන ඉඳලා එන කෑලි ටිකනේ මේ යන්නේ දිගටම. එතකොට දැන් මේ රටේ කාටද කිතිනවද? ඒක ඒකෙම නෙමෙයි කියන. එහෙම තමයි මං කියන්නේ. ඒක අවුලක් නැත්තව. අවුල ඔක්කොම අවුල. දැන් ඔය මේ මේ කීප එක සිපල කීප එක අත්තරංගුවට ගන්න යනවා. එහෙම නැත්තම් කොහෙ ඔයගේ පොඩි දඟල් පොලිසියත් එක්ක යනවා. එයා පොලිසිය කැමරා ඔන් කරගෙන යන්නේ ඉතින්. ඒතර එහෙමනම් ඉතුරු කියන්නේ පොලිසිය එහෙම කැමරා එක්ක යනවා. සමහරට වැඩි කරුවෙක් නෙමෙයි. ඔව්. හැබැයි පොලිසියත් එක්ක යනවා hali වරයි. ඕක මට නාලිකාවල් කියන්න බෑ. අර පක්ෂියෙක්ගේ නමකින් තියෙන වැඩසටහනේ පක්ෂියෙක්ගේ නමකින් තියෙන වැඩසටහනේදී කරන්නේම එක්ක ගණිකා මඩම් වලට ගිහිල්ලා ඒ ළමයි ටික ඔක්කොම රෙකෝඩ් කර කර මූණ පොඩ්ඩක් බොඳ කරනවා අර අර මම දැක්ක ඔකට සාකාස්ටික් මේ පෝස්ට් එකකුත් අදලා තියෙනවා ජිරාෆ් කෙනෙක් ගහලා ඇස් දෙකට කළු පටියක් දාලා අඳුර ගන්න පුළුවන් සතා කියලා ඒ වගේ අර මෙන්න මෙතන විතර පොඩ්ඩක් අහලා ඒ මිනිස්සුන්ව එක්ස්පෝස් කරගෙන ඒ මීඩියා එකෙන් මම කරන දේ ඇයි රිවියුස් වලටනේ ඔක වෙලා තියෙන මේ සෝෂල් මීඩියා අවකාශය ඇතුලේ අපිට හැදිලා තියෙන ප්‍රශ්නයක් දැන් අපි අපේ දේ හරිද වැරදිද කියන මම දන්නේ මම නම් බොහොම මාරුවෙන් මේකෙන් අයින් කරගෙන ඉන්නව මනස කියන අපි දාන පෝස්ට් එක මම කියන්නේ channel එකක් කරනකොට channel එකේ තියෙන views ගන්න channel එකට වැදගත් මොකද අපි මතයක් සමාජගත කරන හැබැයි පුද්ගලිකව හැම කෙනෙක්ම මේ සමාජ මාධ්‍ය වෙලා තියෙන හොඳ දේවල් තියෙන ගමන්ම අවැද්දම දේ තමයි අපි හැමෝම opinionated ඒ කියන්නේ අපිට opinion එකක් තියෙනවා යාට මට හැමෝටම opinion එකක් තියෙනවා ඉස්සර අපේ opinion එක නිකන් එහෙම audience එකක් ගෙනලා කතා කරලා ඉදිරියට දාන්න බෑ අයි මිනිස්සු වෙන්නේ නැහැ නේ අහගෙන ඉන්නේ දැන් එහෙම ප්‍රශ්නයක් නැහැ දැන් මම මොන හරි ලියනවා මම මොන හරි කියනවා ඒ කියන ටික දානවා දැම්මට පස්සේ මගේ එකට ලයික් ටික දාන කට්ටියක් ඉන්නවා ලයික් එක දානවා හාට් එක දානවා කවුරු හරි ඔකට ඇන්ග්‍රී එකක් හරි සෑඩ් එකක් හරි දාලා අයින් දැම්මොත් අප්සෙට් කමෙන්ට් එකක් දැම්මොත් ඒක නම අයින් කරනවා ඒක ටික දවසක් යනකොට මම හදාගන්නවා අර අපි කියන මගේ දායක ස්වභාවයක් මගේ ඔඩියන්ස් එකක් ඉතින් මගේ ඔඩියන්ස් එකට වැඩි කර ගැනීම හරහා පොරක් වීමේ ප්‍රශ්නය අර අර ෆ්‍රස්ට්‍රේෂන් එකේ එකම උත්තරේ වෙලා අපි දන්නේ නැතුව අපි මෙහෙම සෝෂල් මීඩියා එක ස්ක්‍රෝල් කර කර ඉන්නේ දවසෙම මිනිස්සු බස් එකේ යනකොටත් එහෙම ඇයි අපි ඒක ඇතුලේ තමයි අපි ජීවිතය දකින්නේ අපි හිතන්නේ මේ තමයි සමාජය අර මම මුලද මේ වැඩේ පටන් ගන්න ඉස්සෙල්ලා අපි දෙන්නට අදහසක් ආවේ කියන්නේ අපි හිතන් ඉන්නවා සමාජය කියන්නේ අපේ ඉන්න දායක සභාව ඇතුලේ තියෙන දේ තමයි සමාජය අපිට රියැක්ට් කරන්න උන් ටික විතරයි ඒක එතකොට මේ පොඩි සමාජ විශාල ප්‍රමාණයක් හැබැයි වැඩේ තියෙන්නේ මේකනේ සංජීව දැන් ඔව් ඔතන මේ දෙපොතක් තියෙනවා දෙපැත්තක ඉතින් ඒ කියන්නේ දැන් පත්‍රකන්තෝරුවකට ගිහිල්ලා ඔයාට ඔයා වුමනා දේ පත්‍රයට දාන්න බෑ රේඩියෝ ස්ටේෂන්ස් තියෙනවා ඔයා ගිහිල්ලා නෑ පොඩක් මට දෙන්න බීම් එක මට මේ පොඩි දෙයක් තියෙනවා කියන්න දෙන්නේ නෑ ඔයවත් දෙන්නේ නෑ එහෙම දෙන්නේ නෑ ආ දෙන්නේ නෑ එතකොට මගේ ස්ටේෂන් එක තමයි මගේ මීඩියම් එක තමයි Facebook හැරි අපි කියමු ඕන එකක් නමක් හරි එතන ඒකේ ඔප්ෂන් එකක් දීලා තියෙනවා ඔයා ට්‍රෝල් කරන්න එනවා නම් හරි මොනාරි කරන්න එනවා නම් ඔය බ්ලොක් කරලා බ්ලොක් කරලා හරි එතකොට ඕක සාධාරණව පාවිච්චි කරන්නත් පුළුවන් අන්තගාමීව පාවිච්චි කරන්නත් පුළුවන් හැබැයි අර චොයිස් එක දීලා තියෙන්නේ මොකටද ඒ කියන්නේ මේක සිද්ධ වෙනවා මෙතන ඔයා කියන්නේ මේ YouTube වල මරුවඩක් තිබ්බා මුල් කාලේ අපි පටන් ගත්ත කාලේ ඒක dislike එකක් දාන්න පුළුවන් dislike එක කවුන්ට් වෙලා වැටෙනවා dislikes මෙච්චර තියෙනවා කියලා පස්සේ ඒගොල්ලෝ සාකච්ඡාවකට ගිහිල්ලා තියෙනවා dislikes ප්‍රමාණය පෙන්වන්න ගියොත් සංවිධානාත්මකව මේක කරන්න පුළුවන් දැන් කරනවනේ Facebook එකේ කරන්න පුළුවන් හැබැයි YouTube එකේ කරන්න බෑ මොකද YouTube එකේ එතන ව්‍යාපාරයක් තියෙනවා ඒගොල්ලෝ ඒවයි ඇඩ්ස් දානවා ඒතකොට මේ පවත්වගෙන යන්න ඕනේ මේ හොඳ කන්ටෙන්ට්ස් කරන මිනිසුන්ව එතකොට ඒකෙන්ද ඒගොල්ලෝ කරේ ඩිස්ලයික් එක හැංගුවා ඩිස්ලයික් කරන්න පුළුවන් ඔයාට පේනවා අනිත් අයට පේනවා අපේ එක account එක අපිට පේනවා Tamanthane පේන්න ඕනේ කොතරම් අවශ්‍ය වෙන්නේ අනිත් මිනිහට පේන්න ඕනේ අවශ්‍ය නැහැ එතන Tamanthane තේරුම් ගන්න පුළුවන් ආ මේ මන් දාපු එකට ලයික්ස් 50යි ඩිස්ලයික්ස් 100යි ඒ කියන්නේ මේක ඉතර මිනිසු කැමති නැහැ එතන මන් දැනගත්තා මේදී ඔව් නැත්තම් කරන්නේ මොකද්ද සංවිධානාත්මකව දාලා ඊටට පේන්නේ යමු ඊටට පේනවා අයියෝ 900ක් තියෙනවා ඩිස්ලයික්ස් 100යි තියෙන්නේ ලයික් කම්පිටිටර් කෙනෙක්ට හැදෙන්න දෙන්නේම නැහැ ඊට පස්සේ ඔන්න ඔය ප්‍රශ්නේ තියෙනවා මේ ඔය මේකේ මොකද්ද මේ සෝෂල් මීඩියා එකේ සමිත් අන්තානත පායන සඳ ලස්සනයිද කියන් මානු දකින්න ඒ
ඔබට හැකිය දකින්න අන්තරට පායන සඳ ලස්සනයිද කියන්න මානු රතින ඒ පුර අඳ ඔබට හැකිය දකින්න විශ්වවිද්‍යාල කොල්ලෙක් මේ රේස් කෝස් එකේදී එයාගේ කෙල්ලට හානි කරේ. ඒ ළමයා මැරුවානේ. ඔව්. ඒ ඒ ඒ තරුණයා නම් මේ එයා ටිකක් මානසික ආතතියකින් ඉන්න ළමෙක්. ඉතින් මොකද මම ඒක දන්නේ මේ මේ මම හිටපු සෙල් එකට තමයි මිනිහව දැම්මේ. අපි හතර දෙනා හිටියේ ඒකේ. මිනිහව ආරක්ෂා සහිත වෙන්නේ ඒකට තමයි දැම්මේ ඔය මම ඉමන ඉන්න වෙලාවේ. ඒ දාපුවාම මිනිහා හිටියේ මේ අර ගර්භාෂයේ ඉන්නේ ළමයා ඒ විදිහ තමයි හිටියේ. ඒ කියන්නේ මිනිහා හොඳටම තේරෙනවා මේ පොඩ්ඩක් හරි නිකන් මනෝවිද්‍යාව දන්න කෙනෙකුට තේරෙනවා මේ එයා ඉන්නේ බරපතල විදිහේ මේ තමන්ගේ අම්මා ඌමනාවකින් ඉන්නේ කියලා. කියන්නේ එයා ගිහිල්ලා තියෙන්නේ ආපහු ගර්භාෂයේ ගිහිල්ලා තියෙන්නේ සිද්ධියෙන් පස්සේ වෙන්නත් පුළුවන්. නමුත් දිගටම එයා හිටපු ජීවිතේම වෙන්න පුළුවන්. එයාර අහිමිවීම කියන එක කෙල්ලගේ අහිමිවීම කියන එක දැනෙන්නේ අම්මා දාලා ගියා වගේ එකක් නේ. ඉතින් ඒතකොට ඔය ඊයේ පෙරේදා ගෑන ළමයිකට පිහින් යනනේ එළම මැරුනේ නෑ මං හිතන්නේ. ඉතින් ඒ සිද්ධිවල ඔක්කොම තියෙන්නේ දැන් මේ සින්දුවේ ඉඳන් මම මේ කියන්නේ. දැන් මේක කියනවා මාගෙන මතකයේ ගුලි කර මහවැලියට දමන්න කියලා ධම්මික බණ්ඩාර ලියපු එක. ටියුෂන් ගුරුවරයෙක් නේ. ඔව් ධම්මික බණ්ඩාර. ඉතින් මේ ඒක මං අහලා තියෙනවා ධම්මික බණ්ඩාරේ ඒක ගැන විස්තර කරනවා. ඉතින් මෙච්චර සින්දු කියලා විරහ ගීත පැලෙන්න දෙනවා. එහෙම අත්තරපු ප්‍රේමවන්තයෝ ඕන තරම් ඉන්නවා. හන්දට වෙල්ලු ගෙඩිය දීලා යාළු වෙලා අන්තිමට මේ ජීවිතේම තනියෙන් හිටියේ කවුද? සුගත්. ඔව්. එහෙම හිටියානේ. ඉතින් ඒ වුණාට තවමත් පියෙන් අයිනවා.
ඔගොල්ලෝ දැන් ළමයි ඇසුරු කරනවා මොකද කියන්නේ සුපර් මයින්ඩ් ඔව් කමන්නේ කමන්නේ කියන්නේ පන්ති කාමරේ ඇතුලේ ওই තත්ත්වය අපිට පේන්න තියෙනවානේ ඒ කියන්නේ අර මං හිතන්නේ ප්‍රසාදුත් ඔක තමයි කියකී හිටියේ කිව්වේ අපි මේ සාකච්ඡාව ඇතුලේ විවිධ කෝණ වලින් ආවේ ওই ටිකම තමයි නේ ඒ කියන්නේ එක්තරා විදියකට ගත්තහම ෆ්‍රස්ට්‍රේෂන් එක අනිත් පැත්තෙන් ඇග්‍රෙසිව්නස් එක අපි බොහොම කලකිරීමක් සහ ઈચ્છාබංගත්වයකින් ජීවත් වෙන પરම්පරාවක් නේ බිහි වෙමින් යන්නේ අනිත් එක දෙවෙනි කාරණාව තමයි ඒක පිට කරන්නේ කොහොමද මේ අවසාන ප්‍රතිඵල අපි කොහොම කතා කරේ ওই ටිකනේ මේක පිට කරන්නේ ඉතාම නරක විදියට වෙන කැලක් කියනවා අපේ රටේ පොඩි කාලේ ඉඳලා මිනිස්සුන්ට පුරුදු කරන්න ඇති දෙයක් තියෙනවා ඒ තමයි පරාජයට මුහුණ දෙන විදිහ මම ළමයින්ට පන්ති කියනවා මේක දැක්කොත් ළමයි කියයි ස්පෝර්ට් මීට් එකට සහභාගී වෙන්න 8 දිනක් සහභාගී වෙච්චාම ට්‍රැක් එකේ 8ක් දුවනවා නම් දිනන්න එකයි දිනන එකට කිසිම වැඩක් නැහැ උකෙන් පරදින 7 දිනාට තමයි මේකේ වැඩි තියෙන්නේ අන්තිමට එන එකට තමයි මරුම වැඩි තියෙන්නේ මේකේ හේතුව ස්කෝල් එක පළවෙනියා වෙච්ච කෙනෙකුට ඒකෙන් ලැබෙන දෙයක් නැහැ මගේ අදහස ලැබෙන්නත් පුළුවන් මොනවා හරි දෙයක් අපේ වගේ රටක එහෙම යන්න බෑනේ පහසු ගන්න නැහැනේ හැබැයි අර පරාජයේ මැද්දි ස්කෝලේ ඇතුලේ අපහාසයට පත් වෙමි යාළුවෝ හූ කීකේ මැද්දි අන්නේ පරාජය විඳ ගන්න ක්‍රමය ළමයා ගන්නවා පස්සේ කාලේක ඕන තැනකදී කඩාවැටීම්වලදී මුණ දෙන්න ආ ළමයි අම්මලා තාත්තලා කරන්නේ ජයග්‍රහණ උපරිමයටම උස්සනවා පරාජයට මුණ දෙන්න දෙන්නේ නැහැ එතකොට දැන් ඔය ප්‍රශ්නේ ගත්තාම සමහරට මම දන්නේ නැහැ. ඔය පවුල එකම ළමයා වුණොත් ඔය ළමයා ඕක කරනවමයි. හේතුව ඒ ළමයා පොඩි කාලේ ඉඳන් ඕන දේ ලැබිලා ඉන්නේ එකක් අහිමි වුණොත් එම මාර ඇග්‍රසිව්. මම හිතන්නේ එයාගේ අම්මයි තාත්තයි නැහැ. ආච්චි ළඟ ඉන්නේ වගේ ඕම කතන්දර තමයි තියෙන්නේ. ඒක තව කතාවක්. ඔව්. දැන් ඒ වගේම ඇත්තපරයි මට තියෙන අනිත් එක තමයි දැන් අපි වැඩිහිටිය ගුරුවරු කියලා වැඩිහිටිය තියෙන ගුරුවරුත් තියෙනවා. අපි ඇඩ්‍රස් කරන්නේ නැහැ නේ හරියට. දැන් අර හෙඩ්මට් වලින් ගහලා වැඩිහිටියෙක් මැරුණේ. කොල්ලන්ට බයිනවන එක දිගට මම කියන්නේ ගහදමල් එක හරි කියන්නේ නෙමෙයි දැන් මගෙන් ඇහුවොත් ළමේකට බලන්න හොඳ කතාවක් මොනවද කියලා ඒ කාලේ තිබු කල්ලන් දුවේ මුතු කොන්ද තුන්නේ අහ වික්‍රම මොම් තිබුණානේ සෙට් එක රොබින් මඩොල් දු ඔක්කොම ලී කියවල තියෙනවා කියලා තියෙනවා දැන් ළමේ මේ ටීවී සීරීස් බලන ළමයි ඕක බලන්න කියලා අපිට එයාලට කියලා වැඩ නැහැ එයාලට අපි ඇඩ්‍රස් කරන්න ඕනේ එයාලගේ විදියට ඔව් එතකොට දැන් අපි ළමේකට කිව්වා හොඳ පුතක් තියෙන කල්ලන් දෙන තුකොල්ලේ. ඊටසේ දැන් මගේ යාළුවෙක් පුතේ. ඔව්. යාළුවට වැඩි ඉංග්‍රීසි බෑ. හැබැයි පුතා ඉන්ටර්නැෂනල් යවන්නේ කියන බලාපොරොත්තු. මිනිහ පුළුවන් විදියට කියලා කියනවා සඳ කිඳුර ජාතික. දැන් සඳ කිඳුරා එයි මචල මම මේ දැල් මොන හරි එකක් කිය. ඔව්. දැන් අර ඇරෝ එක පුතා ගියානේ හાર્ට් එක හරහා. ආ. තාත්තා කියන. ඔව් ඔව්. සයාගේ ඊට පස්සේ යා මැරුණා. ඊට පස්සේ යාගේ වයිෆ් ප්‍රේ කරා. break කරපුවාම අර ආයේ he got his life again හරි මොකක් හරි කියලා මට පුළුවන් විදියට. අර තුන මාසෙ පොඩි එකා මෙහෙම කළා hina වෙනවා. තාත්තා කියද්දි. තාත්තා මම කේන්ති කියලා මොකක්ද ඔයා කියන්නේ? තාත්තා ඉස්කෝලේ ගන්නවා. heart එක පසාරු කරා මොන හරි ගියත් ආයේ he'll never come back කියලා. ඒ ළමයාට ඕක කියලා දීලා බෑ. අපි එයාට address කරන්න ඕනේ එයාට හරියන්නේ කියලා. ළමයි වැඩදීනේ වැඩිහිටිය වැඩදී කියලා කියන්නේ මං හිතේ. හරියටම හරි. ඔයා පොඩ්ඩක් බලන්න මේකට ICCPR දාන්න පුළුවන් කියලා. ඒ කියන්නේ වැඩිහිටිය වැඩදී කියන එකත් මට කැලලක් තියෙනවා. අපි ඇවිල්ලා ඉන්නේ සංක්‍රාන්තියේ මේ රට තියෙන්නේ. ඒ කියන්නේ මම කියන්නේ දිගට දිගට આવුත් එහෙම 77 නිදාස ආර්ථික කියනවා. ඒක හරියට ගියෙත් නැහැ. ඊට පස්සේ මේ 2000 ජෙනරේෂන් එකත් එක්ක ඊට පස්සේ ආයෙ වෙනස් වෙන්න පටන් ගන්නවා ඒ ජෙනරේෂන් එක. ඒක හරියට යන්නේ නැහැ. ඒ කියන්නේ මම හරියට කිව්වොත් එහෙම ලංකාවට එන කිසිම භාණ්ඩයක් ගමුකද නෑ සරලෝනේ මට පැහැදිලි කරගන්න. ඒ භාණ්ඩය පරිහරණය කරන විදිය අපි දන්නේ නෑ. මුලින්ම අපි හිතුවොත් ශීතකරණය ලංකාවට එනකොට ඒක තියෙන සාලේ. එන කාලයක් ගියා කුසියට යන්න. ෆෝන් එක යූස් කරන්නේ කොහොමද කියලා තාම අපි දන්නේ නෑ. අමාත් ඇතුළුව අපි දන්නේ නෑ ළමයි දන්නේම නෑ. ඒතර යන්තම් මම ඔගේ දකින්න එක හොඳ පොසිටිව් කැලලක් තියෙනවා. ඒ තමයි මේ ඔන්ලයින් එඩියුකේෂන් එක ලංකාවට වෙලාවට ෆෝන් එක හරහා ගෙනල්ලා දුන්නේ. නැත්තම් ෆෝන් එක කියන්නේ කරදරයක් විතරමයි ළමයට. කාලේ නාස්ති කරන මෙවලමක් විතරමයි. යන්තම් දැන් ඒකෙන් පළදායි වැඩක් කරන්න පුළුවන් කියලා ආවෙත් කොවිඩ් එකෙන් පස්සේ. ෆෝන් එක ලංකාවට එන්නේ 2010 විතර ඉඳලා. හැබැයි 20 වෙනවා අධ්‍යාපනයේ මේක ගන්න පුළුවන් කියලා ඔළුවට යන්නේ. YouTube එකෙන් එහෙම නැත්තම් Google වලින් සර්ච් කරලා මොකක් හරි දැනුමක් ගන්න පුළුවන් කියලා ළමයා ගොළුවට එන්නේ කොවිඩ් එකෙන් පස්සේ. එතකම් මේක සර කියන්නේ මකරෙක් වගේ භාණ්ඩයක් ලෙස. ඒතර දැන් මුල ඉඳලම ප්‍රශ්නේ තමයි මේ එක භාණ්ඩයක්ව පරිහරණය කරන විදිය පිළිබඳ අවබෝධයක් නැහැ. ඒතකොට ඊළඟට එතනින් ඉස්සරහට
ඒ හරහා ගොඩනැගෙන ළමයාට මෙලෝ අවබෝධයකින් නෙමෙයි මේ හැම එකම යන්නේ. හැම එකම එහෙමයි. ඔය රණ්ඩුව ගැන කිව්වොත් ඔය ගහගන්න ළමයි ඇත්තටම මට නම් කියන්න තියෙන්නේ පව්. උන් හරි මං කියන්නේ පව් වෙන්න හේතුව උන්ට මෙලෝ මගුල තීරලා නෙමෙයි මේ වැඩේ උනේ. යාළුවෙකුට ගැහුවා. හරි බැන්නා. බයිනෝට වෙන එකෙක් කියලා ගැහුවා. අනිත් එක අදුවන් එනවා මෙලෝ හතරක් දැන්න නැතුව මොකද්ද මේ වෙන්නේ කියලා. ඇත්තම කතාව තමයි. ගහලා අර මොකද උනේ කියලා. හරි ඉස්කෝලේ අපි ඉස්කෝලේ කාලේ අපිත් ඔය ඔක්කොම කළා. වෙනසකට තියෙන්නේ ඒ කාලේ අපේ අතර හෙල්මට් එකක් නැහැ. හෙල්මට් ඇතිවන හෙල්මට් එක ගහනවා. ඇත්ත කාරණාව ඒක. හෙල්මට් එකක් නොවුනට ඉතින් අපිට හම් වෙන පොල්ලකින් ගහපු අවස්ථාව තියෙනවා. එහෙම වෙච්චෝ තියෙනවනේ ඉස්කෝලේ. මොකක් හරි වාසනාවකට අපි අතින් එමු උනේ නැහැ. දැන් අපි ඊට පස්සේ වැඩි හිටියෝ වෙලා අපි කියනවා මාර කතා මේ උඹලා ගහ ගන්න එපා ඉතින් අපි ගහනකොට එක තැනකදී අපි දැන් මූ අඩපණයි කියලා අපි නැවැත්තුවා දැන් ඉන්නේ උන් අඩපණයි කියලා දැනගෙන මරණය දක්වා ගහනවා කියන එක පිළිගන්නවද ඒක වෙන්නේ මෙහෙමයි එතනදී අපි ඇසුරු කරනවා අපිට වඩා වැඩි වයස් කාණ්ඩේ සෙට් එකකුත් හැම වෙලාවකම අපි සෙට් වල එකම වයස් කාණ්ඩේ සෙට් නෙවෙයි ඉන්නේ මට වඩා අවුරුදු 4 5ක් වැඩි මල් එකෙක් දෙනෙකුත් ඔයාවට ඉන්නවා සෙල්ලම් කරන තැන වෙන්න පුළුවන් ඌට මට වඩා අවබෝධයක් තියෙනවා මේ වැඩේ ගැන ඌ තමයි අර වළිය නවත්තන්නේ මැද්දට පැනලා මල්ලිපලයන් හැරපල මල්ලි හැර ගහන්න බෑ මරයි මර කතා කියන්නේ දැන් ඇති නවත්තා දැන් ඇති උබලා දෙගොල්ලම ඇතිය. ඒ අපේ වයස එකෙක් නෙවෙයි. අපර වැඩි මල් එකෙක්. දැන් මොකද වෙලා තියෙන්නේ? ගෙවල් වලින් වැඩි මල් ලුන් ඇසුරු කරන්න දෙන්නේ නැහැ. සම වයසයි ඕකේ වගේ. ඇසුරු කරන්න දෙන්නේ නැහැ. ඇසුර නැහැ. සමාජය ඇතුලේ අර එකට සෙට් වෙලා ගිහිල්ලා නැහැ. වැඩි මල් වයසේ ඉඳන් 15 වයසට ඕක ඊට පස්සේ තව කැලකට මම කියන රණ්ඩු විතරක් නෙවෙයි. ඊට පස්සේ එනවා ප්‍රශ්නේ මොකද්ද? වැඩි මල් එක්කෙනෙක් එක්ක මේ ළමයාට ගනුදෙනු කරගන්න තීරණේ. දැන් සමහර මම Facebook එකේ දකිනවා අයියලා අයියලාට මචං කියලා කතා කරන පොඩි උන් ඒකට තේරෙන්නේ නැහැ මේක. අපි සෙල්ලම් කරන්න ගිය තැනදී පාරේදී අයියට කතා කරන්න ඕනේ කොහොමද ඒ ටික යනවා ගානට ගලාගෙන ඒක දැන් වෙන්නේ නැතු වෙනකොට අර සම වයසේ සෙට් එකක් එක පාට පයිනවා උනේ මොකද කියලා දන්නේ නැහැ මෙලෝ හසරත් තේරෙන්නේ නැහැ ඔය මෝටර් සයිකල් හැප්පෙන ඒවා තනි රෝදෙන් යන්නේ ඔය ඔක්කොම වෙන්නේ බැලුවම එක ළඟ වයස් කාණ්ඩ සෙට් එකක් තමයි ඉන්නේ ඔය එක සෙට් එකකවත් වැඩි මල්ලුන්නේ නැහැ සාමාන්‍යයෙන් සමාජයේ හැදෙන්න නම් අර වයස් කාණ්ඩ දෙක තුනක සෙට් ඉන්න ඕනේ. ඉදි තමයි කියන්නේ ඔක් කරන්න එපා. ගලාගෙන එන්න ඕනේ. එන්න ඕනේ. දැන් අපි ගියමුකෝ පොඩි උන් කොල්ලෝ ටිකක් බහැලා අපි ගියමුකෝ අරකු බොන්න යනවා කියලා. වැඩිමල් එකා තමයි කියන්නේ බොයිටර බොන්න එපා උඹට වදිනවා මේක. දැන් මේකේ නෑ ඔක්කොම ටික ගහලා ඉවරලා උන් හතර පහ දෙනාම දන්නේ වැදුනට පස්සේ තමයි අපිට වැදිලා කියලා. ඊට පස්සේ තමයි වතුරට පැන ඉන්නේ. පැනපුවම ඌ ගිල්ලුවට ගන්න එකෙක් නෑ. මොකද අර හතර දෙනාට පීනන්න බෑ. වැඩිමල් එකෙක් දෙන්නේ හැම වෙලාවකම සෙට් වල ඉන්නවා. ඒ ඒ ෆ්ලෝ එක නැති එක තමයි මේ ප්‍රශ්නේ. ඔය හැම තැනම මම බලලා තියෙනවා. මොකෝ කියන්නේ මම? පොඩි කතාවක් මතක් වුණා. හරිලු. ඔය කියපු එකේ කතාවක් මතක් වුණා. අදාළම නෑ. නිකන් රසවත්. කැම්පස් එකේ කැම්පස් එක යන කාලේ දැන්ට සුපුන් දන්න මං බොන්නේ නෑ. සාමාන්‍යයෙන් බොන්නේ නෑ. ඉතින් සාමාන්‍යයෙන් බොන. එතකොට කැම්පස් එකේ දැන් හැබැයි හැසෙට් වෙනවා. හැමතිස්සෙම සෙට් වෙනවා. ඉතින් සෙට් වෙනවා දැන් අපේ උන් සෙට් එකක් බීලා. මේ වෙන මේ රස කතාවක් විතරයි. බීලා. එක හොඳම යාළුව දෙන්නෙක් ඔය වගේ දේශපාලන සංවාදයක් ගිහිල්ලා එකක් කැම්පස් එකේ තියෙනවා ඉතින් පොලිටික්ස් ලයින් එක කියලා අනිත් පැත්තේ කෙනෙක් මෙහෙම යකඩ පුටුව ගන්නවා උස්සලා ගහන්න ගහලා මෙහෙම එනවා දැන් මම විතරයි නොබී ඉන්නේ මම කලබල වෙච්ච පාර මම අත දානවා මම අත දානවා පුටුවේ වදිනවා අත අත කඩලා යනවා දකුණු අත එක්සෑමුත් පස්සේ දැන් ඊට පස්සේ මම කොහොම හරි හොස්පිටල් ගෙනියනවා ඇවිල්ලා ඊළඟ දවසේදී අර ගහපු එක අරගෙන ඇවිල්ලා කරා ඔබට පිස්සුද මං අතද මං කවදද ඔබ ගැහුවා පිස්සුද මං ඔබට කියන්නේ බොන දැන් ඔබ ඉන්න එපා කියලා උස්සුවට ගහන්නේ නැහැ නේද යා වේ යා බොන කතාව කියපු ඉතින් මට ඒක මතක් වුණේ පිස්සුවට ගහන්නේ නැහැ නේද පිස්සුද මං ඔබට අතුලාන්න කියලා එතකොට ඩයින් පස්සේ මම තියෙන එක නම් බොන දැන් ඔබ ඩොබි ඉන්න හොඳ නැහැ ගෝලින් ගහගත්තේ ළමයි විතරක් නෙමෙයි විශ්වවිද්‍යාලවල ඉඳන් නෙමෙයි මේට අවුරුදු 40 ඉතිරි ඉස්සෙල්ලා කොළඹ තිබිච්ච සංවාදවල මාධ්‍ය පුස්තකාලේ 40කට වෙන්න පුළුවන් ඊට පොඩක් මෙහායින් වෙන්න පුළුවන් මහාචාර්ය ගම්ලත්ලා එතකොට ඒ කාලේ හිටපු ප්‍රොෆෙසර් නලින් වෙන්න පුළුවන් ප්‍රොෆෙසර් ගම්ලත් වෙන්න පුළුවන් ඒ වගේ අයත් ඒගොල්ලන්ගේ මතය කියලා 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 අරුට කියලා දෙන්නම බැයි නම් ඊට පස්සේ පුටුවෙන් ගහනවා පාර්ලිමේන්තු එකේ ඉස්සර තිබ්බේ වතුර වීදුරු තිබ්බේ මේ වීදුරු තිබ්බේ ඔව් වීදුරුලි ගහගන්න පටන් ගත්තා ඔව් දැන් එන්නේ ප්ලාස්ටික් කෝප්පේ භෞතික විද්‍යාව කැලලුකුත් එක දුකන්ද ඔය කියන අදහස. ඔය භෞතික විද්‍යාවේ තියෙනවා මේ තරංග අංශු ද්විතය කියලා තියරි එකක්. කියන්නේ
මේක තේරෙන්නේ නැහැ මේ තරංග තරංග අංශු ද්වෛතය ද්වෛතය කියන්නේ මේ ඩුවලිටි එක කියන එක කියන්නේ තරංගයක් ඉලෙක්ට්‍රෝනය තරංගයක්ද අංශුවක්ද කියන ආගියුමන්ට් එක ඕකේ ඒ කතාව නෙමෙයි වැදගත් වෙන්නේ රස කැල්ල අයින්ස්ටයින් කියනවා මේක තරංගයක් කියලා තව කණ්ඩායමක් බෝ කියනවා මේක අංශුවක් කියලා අයින්ස්ටයින් කියනවා මේක තරංගයක් කියලා මෙහෙම යනවා ආගියුමන්ට් එක යනකොට එක්තරා තැනකදී ඔය තර්කය ගත්තාම මේ මම හඳ තමයි උදාහරණයට ගන්නෙ. එතකොට මේ නීල්ස් බෝගේ මතවාදීන් කියන්නේ ඒක බලන් නැති මොහොතේදී එය නොපවතී කියන එක. ඉතින් හඳ පෙන්නලා අයින්ස්ටයින් මෙහෙම ලොකු ඔබතුමා කතා කරේ මේ මේ විතර මේ කොළඹ වෙච්ච දේවල්නේ. මේ අයින්ස්ටයින් ගැන කතාවක්. හඳ පෙන්නලා අහනවා මේ ඔඩියන්ස් එකට දැන් 100 ගාණක් ඉන්නවා මේ කොන්ෆරන්ස් එකට ඇවිල්ලා. අර හඳ අතන තියනවද නැද්ද? කොම්බල්ල කියනවා තියනවා. ඇස්සේ ආයි කියනවා රයිට්. දැන් මන් දිහා බල්ලා කියන හඳ එතන තියනවද නැද්ද? තන නීල්ස් බෝ પરම්පරාවේ ගෝලයට මේ දේශනේ දෙන්නේ නෑ හන්ද ඉතර නෑ කියලා. ඒ අයින්ස්ටයින්ට මේක බින්දිට විදියන්නේ අයින්ස්ටයින් මොඩියු පිස්සු කියලා. අතහැරලා දාලා යනවා. යනකම් වාහනේ ඉඳගෙන කල්පනා කරනවා මම කොච්චර දුර්වලද. ඇයි මට ඒක මේ මිනිසුන්ට ඔප්පු කරගන්න බැරි වුණා කියලා. ඒ කියන්නේ මට හරි තේරෙලා නෑ. තේරෙලා නෑ. මැරෙන කල්ම අයින්ස්ටයින්ට ඒක ඔප්පු කරගන්න වුණා. ඒ නිසා තමන්ගේ මතවාදයට විරුද්ධ වීම දැන් අයින්ස්ටයින් කියලා අපි හිතන මහා දාර්ශනිකයත් දමල ගහලා පිස්ස මොඩියෝ කියලා එළියට ගහලා යනවා. සාමාන්‍යයෙන් අතුවර මොඩර සාපේක්ෂයිනේ. දැන් ඔය අපි මේ සාකච්ඡා කරපු එක ඊටම සමාරක් කළාට අපි දෙන්නම් වරදින්න පුළුවන්. ඔක්කොම වරදින්න. අනිවාර්යයෙන්ම සාපේක්ෂ මොහොතක් වෙන්නේ ඒක. මොහොතක් නේ. එතකොට හැබැයි අපිට තියෙන අර රැල්ලට එකෙක් ගල් ගැහුවාට පස්සේ ඔක්කොම යොන් ගවිලා ගල් ගහන එක සම්බන්ධ විරෝධයක් නේ. මගේ පැත්තෙන් තියෙන ප්‍රෞද්ගලික වේකක්. ඔව්. ඒකාර ඒකාර. එතකොට සහ අනිත් එක අපි මත දෙකේ හිටියයි කියලා කහගෙන නම් හොඳම උදාහරණ කැලණිය පැත්තේ මට ප්‍රසිද්ධ උදාහරණයක් එක. එකට බීපු යාළුවෝ දෙන්න මචං. එක බයික් එකේ ගිහිල්ලා එකට බීපු යාළුවෝ දෙන්න. බීලා ඉවර වෙච්ච බියර් එක කඩලා අනිත් එකට අරිනවා. හ්ම්. අර ගමන. මේ දේසි බලන්න. අන්තිමට මම මන් දන්නේ නැහැ උන්දේ නැහැ පක්ෂ දෙක මොකද්ද මං හිතන්නේ මහින්දේ වනිල් වෙන්න ඇති. ඔව්. එතකොට අන්තිමට වනිල් මහින්ද කියලා ජනාධිපති කරනවා. ඔව්. අර ගමන. ලිකා දෙකයි. ඒ උපයෝගීතාවාදී කියලා කියන ඔයගොල්ලෝ දන්නේ නැහැ. කියන්නේ බීලේ වුණා බෝතලෙන් තව වැඩක් ගන්නවනම් ඒක තමයි. ඒ ලෙවල් ළමයින්ට ඉංග්‍රීසි ඉගෙන ගන්න එක අපි කතා කරන්නේ ඉතින්. අකමැති කියලා. හැබැයි ඒ ලෙවල් ඉවර වෙච්ච ගමන් මේක ඕල කම් වෙනවා. ආයි කැම්පස් ආවට පස්සේ ඉංග්‍රීසි මීඩියම් එක. දැන් ඉතින් මොකුත් නැහැ. දැන් ආයි සේර වල නවත්තන ඉංග්‍රීසි විතරයි ඉගෙන ගන්න. ඉතින් අපි කීප දෙනා කතා කරනවා ඊට පස්සේ සිංහල බෑ. ඉංග්‍රීසි කතා කරනවා. දැන් අපේ සෙට් එකේ හිටියා. ඒ සෙට් එකේ දැන් ඉංග්‍රීසි කතා කරමු කියලා තුන්වම එක බෝඩිමේ. එකෙක් හිටියා. උට තේරුම් නැත්තම් ඌ කියන්නේ අයිඩෝන්. ආ තේරුම් නැත්තම් කියන්නේ අයිඩෝන්. ඒක මං කියන වාක්‍ය උට තේරෙන්නේ නැත්තම්. අයිඩෝන්. ඒක ඌ බේරෙන ක්‍රමෙච්ච. ඒක මොනව ඇහුවත් එන්නේ. දැන් මු ඉන්නවා මේ කැම්පස් ගිහිල්ලා. යාළුවෙක් ආව බෝඩිම වල අපි කවුරුවත් නැහැ. දොර වහලා. අපි ගමේ ගිහිල්ලා ඉ මොකක් කරේ. කැම්පස් එකේ යාළුවට කතා කරා. Where is the key? මේ මැසේජ් එකක් එනවා. නරුට තේරෙන්නේ නැහැ Where is the key? කෙලින්ම උත්තරේනවා I don't know. ඕනේ උත්තරේ. I don't know. ඌ කියන්නේ ඉච්චනවා. I don't know. ඊට පස්සේ ආයෙ ගහනවා English වලින්. යතුර කොහෙද? ඌ දන්නව අවුල. එතකොට තප්පේ තියෙනවා. දොරුඩ තියෙනවා බලපන්. මිනිසා සුවඳයි මලසේ නුවණින් එළියයි රුසේ පරවි වැතිලා ඒ හිරු මල මේ දෙරණි සුවඳයි මනසේ නුවණින් එළියයි හිරුසේ පරවි ප්‍රතිලා ඒ හිරු මල මේ දෙරණි පොළොවේ උරුමේ තියමින් බිලිඳි විහගුන් සොයමින් සොලමවාරු
කඳුලින් සෙනෙහසය පෙන්වමින් මිනිසා සුවඳයි මලසේ නුවණින් එළියයි හිරුසේ පරිමි වැතිලා ඒ හිරු මල මේ දෙරණි උනුලේ විශ්වී සිරුරේ ඉසුරන් ගැතෙනාතේ ගිනි මල් පිපිලා අසේ ඇවිලේ ගිනි දල් සයුරේ සපවසින් කිපිදිනා සුසුන් යතයන් පිරනා සසුඳයි මලසේ නුවණින් එළියයි හිරුසේ පරිමි වැටිලා ඒ හිරු මල මේ දෙරණි ඒ හිරු මල මේ දෙරණි ඒ හිරු මල මේ